ලංකාවේ ටෙලිවිෂන් අවකාශයේ උවත්මමත් හමු වන සිකුරාදා රෑ චැට් ඇන් මියුසික් සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි 2021 මේ අවුරුද්දෙත් තුන්වෙනි මාසයට අපි ළඟා වෙලා ඉවරයි තුන්වෙනි මාසෙත් සතියක් ගෙවිලා යන්න තව දවසයි දෙකයි තියෙන්නේ කාලේ බොහොම වේගෙන් ගමන් කරනවානේ අපි හිතන්නේ නැති වුණාට මේ ගත වෙන කිසිදු තප්පරයක් අපේ ජීවිතය අපිට ආමත් අපිට හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට ගත වෙන හැම තප්පරයක් තුලම ජීවිතයට යමක් එකතු කරගන්න, ජීවිතේ සතුටින් ඉන්න, තව කෙනෙක්ව සතුටෙන් තබන්න අපි හැමතිස්සෙම මහන්සි වෙන්න ඕනේ කියලා. අපි මේ කරන්නේත් ඒ වැඩේ තමයි. සිකුරාදා රෑ, ඒ කියන්නේ ඔබ බොහොම වෙහෙස මහන්සි වී සිටින කෙනෙක් නම් සිකුරාදා රෑ ඇවිල්ලා සින්දුවක් කියලා රසවත් කතා බහක් එකතු කරලා ඔබේ ජීවිතයට යම් කිසි සතුටක් ගෙන දෙන්නටයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. अन्े प्रार्थना सामगिन अदत्पि आरंभ करमु सिकुराधार चट्टन म्यूजिक फेब्रवरी मासे आदरवंती मासे गेविला गिल्ला उनात तामत अपे स्टेज रतुपाड़ हूर गति तीन लेकिन ताम आदरे अभी लगे तीन आदरे तीन नंगे मनोद करा बेरी නේ අපි හැමෝම කැමති ආදරේ ලබන්න අපි හැමෝම කැමති ආදරේ කරන්න විශේෂයෙන්ම කලාකරුවන් කියන්නේ මිනිසුන්ව සතුටෙන් තියෙන జాතියක් ඔවුන්ව ආදරයට පොළඹවන జాතියක් ඒ නිසා නිරන්තරයෙන්ම කලාකරුවන් කැමති ඒ ආදරේ ආපස්සට ලබන්න ඉතින් අපි මේ සිකුරාදා රෑ සෝදානම් වන්නේ කලාකරුවන්ව ඔබ නිවසට ගෙනවිත් ඔවුන්ට ඒ ආදරය දක්වන්න ඒ ගෞරවය දක්වන්න ඒ වගේම තමයි ඔබ ප්‍රේක්ෂකයන් හැටියට අපිට කොයිතරම් වටිනවද කියන කාරණාව අපි නැවත නැවත මතක් කරන්න. අද බලමු අපිත් එක්ක එකතු වෙන මේ ආදරණීය කලාකරුවන් කවුද කියලා. ඒ තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන ආදරණීයන් අපි කොහෙන්ද පටන් ගන්නෙ හැම පැත්තෙන් ගත්තොත් විවිධාකාර ශේෂ්ඨ නියෝජනය කරමින් විවිධාකාර ජයග්‍රහණ ලබාගත්තු විවිධාකාර විදිහේ කලාකරුවන් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ හැබැයි ආශා ආලගෙන් පස්සේ ITN එකේ ඒක තමයි නේ නේද කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ආශා කියන්නේ ITN එකේ බොහොම බොහොම ජනප්‍රියම වුණා හරිද හරියටම හරියයි ස්වාධීන රූපහානී සේවය සහ මගේ කලා කටයුතු මගේ කලා ජීවිතයත් එක්ක බොහොම ලොකු බැඳීමක් තිබුණා ඒ තින් ඒ ගැන මතකයේ අවදි කරොත් ඇත්තටම ස්වාධීන රූපහානී සේවයේ වැඩසටහන් කීපයක් මට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තිනවා ඒ වගේම අපි නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍ය ගණනාවක් ස්වාධීන රූපහානී සේවයේ ඔස්සේ විකාශය වුණා යතරින් බොහොම විශේෂයි අලුබඳුන මම හිතන්නේ මේ දවස්වලත් ඒක නැවත විකාශයක් නැවත විකාශයක් වෙනවා අලුබඳුන මගේ ජීවිතයේ බොහොම විශේෂ නිර්මාණයක් මොකද ඒකෙන් තමයි මට මුලින්ම ඒ ටෙලිනාටෙන් තමයි මට මුලින්ම සම්මානයක් ලැබෙන්නේ ඊට පස්සෙ රණා මම හිතන්නේ අයියේ ඉතිහාසයේ පළවෙනි වතාවට රණා ටෙලිනාට්‍යයට රයිගම් ටෙලි සම්මාන උල්ලේ සම්මාන ත්‍රිත්වය මහම් වුණා ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය ජගත් චමිල මම මතකයි ජගත් අයියා ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ වෙලාවේ ගොඩක් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන ඒ කාලේ හිටපු ගරු සභාපතිතුමා රොස්මන් සේනාරත්න මැතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මොකද ඔවුන් තමයි මේ වෙනුවෙන් ඉඩ කඩක් ලබා දුන්නේ ඉතින් ඒ වගේම තවත් මතකයක් තියෙනවා ස්වාධීන රූපහානි සේවයත් එක්ක අමතක කරන්න බැරි 2007 වසරේ ස්වාධීන රූපහානි සේවයේ සූර්ය මංගල්‍යය අවුරුදු උඩල වෙනුවෙන් බොහොම අපූර්ව ගීතයක් නිර්මාණය වුණා කිචි විචියට ගී ගයන්න කියන ගීතය මම හිතන්නේ අවුරුදු කාලේට හරිම ජනප්‍රියයි මේ ගීතය සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකත් එක්ක ඉසුරු ජයරත්න අයියා සහ මටත් අවස්ථාව ලැබුණා මේ ගීතය ගායනා කරන්න ඉතින් මේ දේවල් දිහා හැරලා බලද්දි හරි සතුටක් තියෙනවා මේ අවුරුද්දෙත් ඔන්න සූර්ය සැනකෙළිය ළඟ ළඟ මේනවා අප්‍රේල් මාසයේ ළඟයි කියන්නේ ඉතින් අපිට සූර්ය සැනකෙළිය ටිකක් බාධාවල් සහිතව වුණත් සමරන්න පුළුවන් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් බලාපොරොත්තු වෙනවා සූර්ය මංගල විතරක් නෙවෙයි අපේ එදිනදා ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ අහිංසක බලාපොරොත්තුවක් තමයි
අපි හැමෝ ළඟම තියෙන අපි සිකුරාදාරය ආරම්භ කරමු හොඳ ගීතයකින් අපි ආරාධනා කරනවා අජිත් අයියට ගීතයක් ගායනා කරමින් සිකුරාදාරය අපිත් එක්ක එකතු වෙනවා අජිත් අයියා බොහොම යුගයක් ජනප්‍රියත්වයට පත් කරපු ගීතයක් නේද මේක මේ මම හිතන 2017 ඒ කාලේ ඉඳලා බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක් මේක මිනිස්සු මම හිතන්නේ එලිමාන් සංගීත ප්‍රසංගවලදී පවා ඔව් ලංකාවේ රෙකෝඩ් එකක් ඉතින් ඒ කාලේ තිබුණා අපේ හෙන්රි අයියාගේ තමයි හෙන්රි කල්දේරාගේ තමයි රෙකෝඩ් එක තිබුණේ ඉතින් මේක කැසට් ගියා ලක්ෂ 7ක් ලක්ෂ 7ක් ඔව් मनोज पीरिस लंका दीर्घतम काल टेलीविजन अवकाशे वाद्य वृंदेट पवत्वागन आप बड़े भूम स्तुति अभी हंधुनागन अपे वाद्य वृंदे तबला विशारद मनोज पीरिस कीबोर्ड वादने तिलीन तुषार वायलिन दिनेश बोगड री गिटारे कपिल कोसल बेस गिटारे प्रसाद वर्णकुल सूर्य ऑक्टोपैड सुजीव दिशा नायक
ඩොලක්වාදිනෙන් මහේෂ් දිසානායක ඩොලක්වාදිනෙන් අද ඉන්නේ මහේෂ් දිසානායක එදා හිටියේ වෙන එකනේ ලබන සතියේ තව එකනේ ඩොලක්වාදනයේට තබ්ලා වාදනයෙන් යම්කිසි බලපෑමක් තියෙන බවට මේ වෙනකොට අපිට හැඟී ගොස් තිබෙනවා ඒ පිළිබඳව අපි ඉදිරියේදී හොයන බවටත් කියනවා අපිත් එක්ක සුපුරුදු හිතවත ආයෙනවා ඩ්‍රීම් ඩ්‍රෝන් ඩ්‍රීම් ඩ්‍රෝන් within තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් ඔබටත් තියෙනවා ඒ තමයි ඔබේ ටෙලිවිෂන් තිරේ පිටිපස්ස තබාගෙන සෙල්ෆියක් ගහලා චැට් ඇන්ඩ් මියුසික් Facebook පේජ් එකට මැසේජ් එකක් දැම්මොත් ඔබේ නමයි දුරකථන අංකයයි ලිපිනය සඳහන් කරලා අපිට පුළුවන් තෝරාගත් කීප දෙනෙක්ට ඒ ත්‍යාග ලබා දීමටත් බුද්ධිගයි අන්තිමට අපි හම්බුන වෙලාවේ මේ වගේම මැදිරි එක ඔයා කිව්වා එක දෙයක් මම බලාගෙන හිටියා ඒ දේ කොහොමද වෙන්නේ කියලා දැන් ඒ දේ වෙන්නේ නැද්ද හොකස් අර අර මේ බුහුණු පොතේ දැම්මේ එක එක ටික විප්ලවීය අදහස් නිකන් දේශයක් පාලනය කරන්න මට පුළුවන් වගේ අදහස් प्रश्न गेलवेंट क्रियाकारी कथा देशपालन प्रवेश देशपालने क्रियाकारी देशपालन संबंध ඉස්සරහට පස්සේ දි කියන එක තාම තීරණයක් නැහැ. නමුත් ඒකට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් වල තීරෙන් ඉදිරියට පිටපස්සට කියලා මට ඒක ඒ කියන්නේ මේ මොකක් හරි ෆිල්ම් එකක් කරනවද? නෑ. මම කියන්නේ අපි හැමදෙස්සෙම අපිව පින පටන් ගත්ත වාගේ ප්‍රවේශෙම තිබ්බ අපි සන්තෝෂ වෙන්න කරන දෙයක් නේ. අපි සන්තෝෂ වෙන්න මොකද්ද අපි කරන්න? සමාලල අපිට සන්තෝෂ වෙන්න පුළුවන් නරක දේකුත් කරලා. නමුත් ඒක සමාජයකට ඔච්චර හොඳද කියන එක. ඉතින් එතකොට කියන්නේ මගේ බඩ පිරෙනවා වගේම තව කෙනෙක්ගේ බඩ පිරෙනවා එක බලන් ඉන්න පුළුවන්. ඒක සන්තෝෂිත කාරණාවක් නම්. මතන ඉවෙනි කටි යම් යම් දේවල් තෝරා ගන්නව කරන්න. ඉතින් ඒක දින දේශපාලනයේත් ඒ වගේම විෂයක්. ඉතින් ඒක හරියට කරනවා නම්. ඉතින් මම හරි ආසයි ඒක ඒක හරියට කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන හැදෑරීම සහ ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රවේශය මම අරගෙන තියෙනවා. ඉතින් මේ 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 ඒක ක්‍රමානුකූලව වෙන්න එපා හරියට වෙන්න එපා. ඉතින් ඒකට ඉතින් හිමින් ගමනක් යනවා. ඉතින් ඉඳලා ලූස් බෝල් එක ආවට පස්සේ තමයි ගහන්න ඕන හැය. ලූස් බෝලයක්. කක්ද මේ ලූස් බෝලේ එන්නේ? සමහර හැබැයි ලූස් බෝල් එක ගහලා එන කට්ටේ යෝකරකටත් හැයව ගහනවා පස්සේනේ. ඉතින් බොඹ ගැන බොහොම උනන්දුවෙන් බලන් ඉන්නවා. බෝලේ ගැන උනන්දුවෙන් බලන් ඉන්නවා. මොකද අත පොඩි මේ 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 උලුක්කුවක් වෙලා. පරිස්සමින් අත. හොඳයි ජයන්ත අයියා. කොහොමද කාලයකට පස්සේ කාලයකට පස්සේ තමයි මේ ආයුධය අතේ නැතිව දකින්නේ පොඩි කාලේ මතක ඒ ආයුධෙත් එක්ක ආයුධය කියන්නේ අපේ ආදරණීය සංගීත භාණ්ඩය සැක්සෆෝනය සමගින් මම ඔබ දකින්නකොට මිට අවුරුදු මම හිතන්නේ 20ක් 25කට කලින් තමයි මම දැක්කේ නමුත් ඔබ ශේෂ්ත්‍රී අවුරුදු මම හිතන්නේ දශක 3කටත් වඩා වැඩි අවුරුදු 30ක් 35කට ගිට වෙනවා දැන් මොකද වෙන්නේ මේ දවස්වල එන්නේ මේ දවස්වල මල්ලේ අතරම කොරෝනා වසංගතයත් එක්ක ඉතින් අපිට ටිකක් වැඩ අඩු තත්ත්වයක් උදා වුණා. නමුත් දැන් ආයෙ නැවත ටික ටික දැන් ගීත පටිගත කිරීම වලට සහභාගී වෙනවා. ඉතින් අකිපමණින් ඉතින් පුළු පුළුවන් ඉදිරියට මේ වැඩ ටික කරගෙන යනවා. ඒ වගේම මම ගුරු වෘත්තියෙන් නාලන්ද විද්‍යාලයේ සේවය කරන මම ඒ ඔන්ලයින් ඒ වැඩ ඒ ටික ළමින්ද කරනවා. ඒ ටික ගුරුහරුකම් ලබා දෙනවා. ඉතින් ඒ විදිහට ඉතින් ජීවිතේ ගත වෙනවා. कार्य बहुलाम अब गुरुवरेक्यवाड़क नहीं ऑनलाइन हर अनिवार्य संगीत विषय अत्र ऑनलाइन क्रमेट मे हुआ प्रायोग विषयान संगीत मैंने उपरीम तत्ते नमार ऑनलाइन नमूत थियरी लमीडी लमीन खरीद अनुमति वैडे සාමාන්‍යයෙන් දැන් මෙතන මේ මගේ ආසනයේට එහා පැත්තේ ඉඳගන්න එක නම් මට පේනවා අඩුයි වෙනදට. අදට හොඳට පේනවා නිරෝෂාව. තලගල හැබැයි මීට මාස 6කට 7කට එහෙම නැත්නම් අවුරුදු දෙකකට කලින් දැක්කනම් කොහොමදත් ආව කොහෙ ගියත් පේනවා. මම අහන්න හිටිය ප්‍රශ්නේ. කොහොමද මේ තරම් ඉක්මනට නැවත සුපුරුදු හැඩයට ආවේ? කොහොමද මොනාද නොකල කියලා අවුරුල් ලේසියෝ ඒක ලේසි නේ ඒක ලේසි කරන්න දෙනවා ඔක්කොම කරා ඔයාලා ඉතින් අන්තිමට ඉතින් ආපහු ඉඩපතට ආවා ඉඩපතටවත් වඩා හොඳට ඇවිල්ලා කියලා මට එහෙමද thank you අපි කියාගෙන ආවේ කියන්නේ නිරෝෂා උතුම් වූ මව් පදවිය ලැබුවා ඒත් එක්ක ඇගේ ශරීරය අපි දන්නා සාමාන්‍යයෙන් ඒක
සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒක නැවත රිකවර් කර ගැනීම මම හිතන්නේ බොහොම අසීරු කාර්යයක්. ඒක මම ඇහුවේ. මොනවද ඇත්තටම කරේ නියුස්? නෑ ඇත්තටම මගේ කොහොමත් මේ අපේ අම්මලා ඔක්කොමලා ගොඩාක් මහත් වෙනවා. ඉතින් මමත් මහත් වෙනවා කියන්නේ පොඩි මහතක් නෙවෙයි කිලෝ 92ක් දක්වාම මහත් වුණා. ඔව්. ඉතින් ඇත්තටම ගොඩාක් දේවල් කරා. මම ඩාන්සින් කළා, ජොගින් කළා, කැම පාලනය කරා, ජිම් ගියා, කරන්න තියෙන ඔක්කොම කරා. ඉතින් මේ සියලුම දේවල් සමස්ත ප්‍රතිඵලයක් විදිහට අවුරුදු එකමාරකින් මේ ගානට එන්න පුළුවන්. එන්න පුළුවන් නේද? ඒක බලන් ඉන්න ගොඩක් අයට ඕක වැදගත් වෙයි නේ. ඔව් අනිවාර්යයෙන් හැමෝම මහන් ප්‍රශ්නයක්. ඒක මට හදලා දුන්නා උත්තර දෙන්න. අපේ ගෙදර එක්කනත් බලන් ඉන්නවද දන්නේ නැහැ ඒකයි. නේද? 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 මාරාදරා කරාද රෆේලා ෆර්නැන්ඩෝ. අපි සමහර විට ටෙලිවිෂන් මාධ්‍යයකින් ඔබව දැකන මුල්ම අවස්ථාව වෙන්න පුළුවන් ITN එකේ. ඔව් පොඩි කාලේ අවිල තියෙන කීපතාවම. ආ පොඩි කාලේ. කොච්චර කාලේ? අවුරුදු 14 15 දී වගේ. ආ. ඔව් මොකද මම ඒ දවස්වල චිත්‍රකරණේ ගොඩක් එතකොට ගොඩක් අන්තර්ජාතික ජයග්‍රහණ වගේක් හම්බුණා මට. එතකොට ITN එකට අවිල දිනා මේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ මීට අවුරුදු ආ නෑ කියන්න බෑනේ. කියන්න පුළුවන්. ඒක කිව්වොත් එහෙම ඒක හොඳ නැති වෙනවා. අද මම රෆේල්ට ආරාධනා කරන්නේ ඇත්තරම මේ රෆේලගේ මේ කැලෙන්ඩර් එක තරා විදිහක විශේෂත්වයක් දරනවා. අපි රෆේල ගැන කතා කරනකොට අපිට කියන්න කාරණා ගොඩක් තියෙනවා. ඔබ අර කිව්වා වගේ හොඳ චිත්‍ර සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තිබ්බ කෙනෙක්, එතනින් එහාට ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, එහෙම නැත්නම් ටෙක්ස්ටයිල් ඩිසයිනර් කෙනෙක්, එතකොට ෆැෂන් පිළිබඳව හොයන කෙනෙක්. මොකද්ද මේ ආසාව ඇති වෙන්න හේතුව? පොඩි කාලේ ලස්සන චිත්‍රයන්ද නිසාමද නැත්නම් එතනින් එහාට දේවල් තිබ්බද? පොඩි කාලේ ඉඳන්ම ඇත්තටම දනංශි මට ඕන වුණේත් ෆැෂන් කරන්න තමයි. වෙන කිසි දෙයක් කරන්න ආසාවක් තිබ්බේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම අම්මිලා දනං හිටියා මම මේක කරන්න වෙන කිසි දෙයක් කරන්නෙත් නැහැ කියලා. ඉතින් තේරෙන වයසක් ආපු ගමන් එයාලගෙමත් මම වදන්නව හරි සපෝටිව් ඒගොල්ලෝ. ඉතින් මම කියපු ගමන් මට මේක කරන්න ඕනේ කියලා හුඟක් පුෂ් කරාමාව. ඉතින් මම එතකොට ඕ ලෙවල්ස් ඉවර වෙච්ච ගමන් ප්‍රයිවට් ඒ ලෙවල්ස් කරන ගමන්ම මම වගේ ෆැෂන් ඩිග්‍රී එක පටන් ගත්තා. ඒතර අවුරුදු 18ක් වගේ වෙනකොට මම ග්‍රැජුවට් කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මම වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි ෆොටෝග්‍රැෆි වලට එන්නේ. ෆොටෝග්‍රැෆි කරන්න හිටපු කෙනෙක් නෙමේ. අර අපිට එනවනේ ආසාවක් උණක් කියලා කියන්නේ එහෙම එකක් ඇවිල්ලා තමයි අතනම පටන් ගත්තේ. මොකද අපි ෆොටෝ ඩිසයිනින් කරනකොට අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේදී ෆොටෝස් ගන්න ඕනේ. ගන්න එකක්වත් මට සැටිස්ෆයි තිබ්බේ නැහැ. ඉතින් ඒක හින්දා මම බාර දෙන්න ඩිලේ කර කර හිටියා. එතකොට මට හිතුණා මම පටන් ගන්න ඕනේ කියලා. එහෙම තමයි අතනම පටන් ගත්තේ. ඒ පටන් ගැනීම වෙනම ඉසව්වකට රැගෙන ගියා කියලා මට හිතුණා. මොකද කාන්තාවක් හැටියට ගැහණු ළමෙක් හැටියට වැඩි ඒ කවුරුත් පය නොගහපු ෆීල්ඩ් එකක ඔබ දැන් ඉතමත් හොඳින් හිටගෙන ඉන්නවා. මොකද ලංකාව විතරක් නෙවෙයි ලංකාවෙන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමකට ලංකාවේ සෙලිබ්‍රිටීස්ලා තන් කලාකරුවෝ එහෙමත් නැත්නම් විශේෂ පුද්ගලයන් ගෙන යෑමේ හැකියාව ඔබට ලැබිලා තියෙනවා. ඔව් ඇත්තටම ධනංජය මම හිතන්නේ ලංකාවේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් ෆීමේල් ෆොටෝග්‍රැෆර්ස්ලාගෙන් මම හිතන්නේ මම ලකි වුණා මට ආටිස්ට්ලා 150ක විතර වැඩ කරන්න පුළුවන් කමක් හම්බෙලා තියෙනවා. ඉතින් මම හරි වාසනාවන්තයි ඒ අතින්. මොකද මම ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් ලොකු කාලයක් නෙමෙයි මේ මගේ ඩිසයිනින් කරන 14 වෙනි අවුරුද්ද, ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට 11 වෙනි අවුරුද්ද. ඉතින් ඒ පොඩි කාලය ඇතුළත මෙච්චර ආටිස්ට්ලා ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න හම්බුණා කියන එකත් මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට හම්බෙලා නැති ඔපචුනිටි එකක්. ඒක මගේ ලක් එක වෙන්නත් පුළුවන්. ඒකත් එක්කම මට අර හැමතිස්සම වුණ වෙච්ච දෙයක් තමයි මිහි නැති දෙයක් ඒක ආටිස්ට්ලව චේන්ජ් කරනවා කියන එක. ඒ කියන්නේ ඩිස්ට්‍රොයි කරන්නේ විකෘති කරන්නේ නැහැ. ඒත් එයාලට වැලියු එකක් තියෙනවනේ. දැන් හැම ආටිස්ට් කෙනෙක්ටම යන්න පුළුවන් පරාසයක් තියෙනවා. ඒක අපි ආටිස්ට් කෙනෙක්ට තනියම කරන්න බෑ අත්තම කතාව. තව කෙනෙක් ටීම් එකක් එකට එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ පැත්ත මම හැමතිස්සම දැක්ක ලංකාවේ වෙන්නේ නැහැ. හැබැයි රටවල් වල හරියට වෙනවා. වෙනවා. ඒ වැලියු ඇඩිෂන් එක හරි වැදගත් මම දකින්න හැටියට ඕනම කලා ශාස්ත්‍රයක අපිට වුණත් ඕගලන්ට වුණත් අපි tire පිටිපස්සෙ ඉන්න කට්ටිය. ඒත් ඉස්සරහින් ඉන්න කට්ටියටත් ඒ වැලියු ඇඩිෂන් එක හරි අත්‍යවශ්‍යයි. ඉතින් ඒක ගැන හිතලා කරපු පොඩි අහිංසක එක්ස්පෙරිමන්ට් එකක් සෑහෙන සාර්ථක වුණා මං හිතන්නේ. ඔව්. රෆේ කිව්වා මේ මේ ආටිස්ට්ලා වෙනස් කරනවා, සෙලිබ්‍රිටිස්ලා වෙනස් කරනවා කියලා. ඒ වෙනස් කරපු විදිහ අපි ඉස්සරහට කතා කරන්න සූදානම්ින් ඉන්නවා. කොවිතරම් වෙනස් කරාද කියනවනම් සමහරලාට ඒ ආටිස්ට්ලාටම ගිහිල්ලා තමන්ගේ ෆොටෝ එක බලලා තමන් වඳුරා ගන්න බැරි තරමට ඇය ආටිස්ට්ලා වෙනස් කරලා තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. අපි ගීතයක් අහමු ආශාගේ. ඔබ ගැන
ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවකට රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරමින් පවතිනවා අජිත්යි අපි කෙලින් කතා කරමුද ඈ හැමදාම එහෙමයි ඔයාට නමක් පට වැදිලා තියෙනවා ශේෂ්ත්‍රේ නමක් ඔව් කැසට් හා සම්බන්ධ බස් සජිත් කියලා කියනවා පැහැදිලිද ඒ කියන්නේ ඔයාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ එතකොට මෙහෙමයි මල්ලි දැන් බස් එක සින්දුවක් අපි අපි රායිගුගේ අපි කවුරුත් බස් වල ගිහිල්ලා තියෙනවා ඔව් මුල් කාලේ අවදි ඉස්කෝලේ යන කාලේදී අපි බස් වල යනවා දැන් අදටත් යනවා හදිසියක් වුණොත් යනවා ඉතින් මේක බස් එකක සින්දුවක් ඇහෙන එක බස් සජිත් උනේ ඉතින් කියන්නේ දැඩි ජනප්‍රියතාවයකට ආපුවම ඒක යන අපිට වෙන් කරගන්න කාලය කියන්නේ කොහෙන්ද මම දික්වැල්ල ඉඳන් මාතර මගේ ගම දික්වැල්ල ඉතින් යන ටිකට ඒ පැයක් යනවා එතකොට මම මං මොකක් හරි එකක් මම ගෙදර හරි රෙකෝඩ් කරලා මම යන බස් එකට දෙන චුට්ටම් එක දාන්න මට අහන මම මොකද ඔය කැසට් මුලින්ම කරේ මට අහන අනිවාර්යයෙන්ම තමන් සතුට වෙන්න බෑ මොකද එතකොට බස් වලට මේක පොපියුලර් වුණේ ඔටෝමැටිකලි ඉතින් මම දික්වැල්ල ඉන්න අතරේ ඔය රෙකෝඩ් බය එකක් තිබුණා ඉතින් ඒකට ගිහිල්ලා සින්දු ටික අහලා නිකන් යන එන ගමන් බස් වලට ඉතින් මං ටවුන් එකේම ඉන්නේ දුන්නාම ඉතින් ඒක කොපි කර කර තමයි ගියේ බස් වලින්. කොළඹට ඇවිල්ලා කැසට් එකක් කරන්න පුළුවන් මට තිබුණේ නැහැ. ගමේ දික්වැල්ල ඉතින් 206 ඩබල් ඩෙක් දෙකක් දාලා තමයි සින්දු රෙකෝඩ් කරගත්තේ. රෑට තමයි වොයිස් කරේ මොකද දවල්ට සත්තු වණ්ඩන සද්දේ මේ ඇහෙනවනේ ට්‍රැක් ටික ගහනවා. දන්න විදියට. ඉතින් ඔහොම ඒ ටික ගියාම දැන් බස් වල එනකොට කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවරු නිකන් හිතවත් නේ ඉතින්. රෙකෝඩ් බාරයක් කොහොමද නිකන් සින්දු අහන්න එනවා ඉතින් මං කියන්නේ වැඩක් කරලා පොඩ්ඩක් බලමුද හෙමින් ගියා ඒ මුල් කැසට් එක. ඉතින් ඊට පස්සේ දැනට දැන් මෑත කාලේ ඒ කියන්නේ ඒ ලෝගෝ එක ආවේ මේ අහන්න අපි දැන් කැසට් එකක් දුර ගමන් බස් සේවාවලට අපි ළඟ තියෙන එක දෙනෝනේ මම බෑග් එකේ තිබ්බ බස් වල යන කට්ටිය දන්නවා මම යන නිසා. ඉතින් බෑග් එකේ තිබිලා දෙන මේක පොඩ දාන්න කියලා කොන්දොස්තර දුන්නා ඒක දැන් දානවා. අර එහෙම වගේ තමයි ඒතර මේ මොකද සරලයි. ගීතයේ සරලභාවය සහ සින්දුව ගියද්දි මගේ මොකක් හරි රටාවක් ඇති. ඒක මම ජනප්‍රිය වෙන ප්‍රධාන හේතුව වෙන්නේ නැති. ඉතින් දුක සහ මේ තියෙන මේකට අදාළ සංසිද්ධි. ඒ කියන්නේ දැන් නංගි කෙනෙකුට කියන සින්දුව, ගම් වතුරට කියන සින්දුව හැම ශේස්ත්‍රෙම සම්බන්ධ සින්දු තියෙනවානේ. මොකද ජන් අයියා ඒ ලියද්දී ලලිත් අයියලා ඒ ආයතනත් එක්ක වැඩ කරද්දී ඒ කාලානුරූපව දැන් සුනාමි වෙලාවේ වුණත් කිංස්ලේ ආයෙමයි කැසට් එකක් කරලා අපි තෙල්වත්ත ඒ ප්‍රදේශයට උදව් කරා. ඉතින් ඒ වගේ අර කාලානුරූපව මොකද CD 56 සින්දු 1200ක් තියෙනවා මට ඔරිජිනල්ස්. ඉතින් ඒක ඒ ටික කරන් එන කාලය ඇතුළත ඉතින් මේක බස් එකේ යන වෙලාවෙන් තමයි අපිට සින්දුවක් අහන්න තියෙන්නේ ඇත්තටම අද කාලේ. අපිට සින්දු අහන්න කියලා ටයිම් එකක් වෙන් කරගන්න පුළුවන් මට්ටමක් එදා ඉඳලාම තිබුණ නැහැ හෙටානිද්ද ඇති වෙන්නෙත් නැහැ. කොහොමවත් නැත්නම්. පැහැදිලි. ඉතින් එතකොට මේ කාලය වෙන් කරගන්න වෙලාවේදී අපි සින්දුවක් අහන්න ටයිම් එකක් බස් එකේ නිකන් නිදාගෙන වගේ නේ යන්නේ අඩ නිින්දනේ යන්නේ. දැන් දුරගමන් සේවා. ගත්තෝ මාතර ඇඹිලි පිටිය. කොළඹ මාතර. ගාල්ල මාත්‍ර ඔය වගේ ඒවල ටයිමින් සෙට් වෙන්නේ පැය එකම ආර පැය දෙක තුන ඉතින් ඒතර CD එක සින්දු 14ක් ඇහෙන ප්‍රමාණය වෙලාව හරි ඉතින් ඒක තුලින් තමයි මම හිතන්නේ මුල් කාලේ මගේ 93 ඉඳලා එන ගමනේදී මිනිස්සු අතරට යන ප්‍රධාන හේතුව වුණේ එතකොට මේ විදුලි නාලිකා මොනවත් නැහැ ඔව් ඔව් මොනවත්ම නැහැ ඉතින් ඒක තමයි මම හිතන්නේ මට මගේ වාසනාව තිබුණේ එතන ඉතින් ඒක නිසා ඒ ලෝගෝ එක මට දැන් අදටත් තියෙනවා දැන් අදට උනත් බස් එක සින්දුවක් ඇහෙනකොට ගස්සජිත් ඒ ඇහුනේ මම ඔබ අගය කරනවා අජිත් අය මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මට කරන අවඥාවක් මට කරන විහිළුවක් නමුත් බස්සල ගමන් කරන අපේ රටේ මිනිස්සු පොදු ජනතාව මේ මිනිස්සුන් සමාජයට රැකියාවට යනවා වෙන්න පුළුවන් තමාගේ දාවල හම්බ කරගන්න වෙන්න පුළුවන් මේ මිනිස්සු වෙනුවෙන් ඔබ ගීත ගායනා කරලා තමයි පීඩිත පන්තියත් එක්කනේ මලී අපිත් පීඩිතයෝනේ ඒතර අපි පීඩිත පන්තියත් එක්ක ඉඳගෙන තමයි මේ මේක කරන්න පුළුවන් ලේසිම විදිය ඒක නම ජනප්‍රිය වීම නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රිය වෙයි කියලා මම ජනප්‍රිය වෙනකොට මම අදටත් මම හිතන්නේ මම එතන ඉඳන් හිතන්නේ මේ මිනිසුන්ගේ මේ මිනිසුත් එක්ක ඉන්නකොට මේ මිනිස්සු හරි සුන්දරයි. හෙට දවස ගැන හිතාගෙන ලොකු දේවල් කරන මිනිස්සු නෙවෙයි හොරකම් මරකම් නැහැ. මේ මිනිස්සු නිකන් සරල මිනිසුත් එක්ක ඉන්නකොට අපිත් සරල වෙනවා. ඉතින් ඒක තමයි එතන තියෙන ප්‍රධානම දේ. බස් එකේ යන්නේ සරල මිනිහා. මේ රැක ගන්න දෙයක් නැහැ. එහෙම නේ දැන් ලොකු වාහන වල යද්දි බයයි මේ හොරු ගණින්ද නැහැ. ගියල් කඩලක් දැන්නේ යනකොට. වාහන හැප්පේ දන්නේ නැහැ. ඉන්ෂුරන්ස් සම්බන්ධ නැහැ. ඒක දාලා නැහැ පොඩ ඩේට් පැනලා තියෙන ගියොත් හැප්පුණොත් දෙවන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්න කොටක තමයි මේ කට්ටිය ඉන්නේ අර. බස් එකේ යන මිනිහා හරි සරලයි. සරලයි. මේ මිනිහට ප්‍රශ්න අඩුයි. අජිත දන්නවද ඔය ඉන්ෂුරන්ස් ප්‍රශ්නයක් නැති නිලියක් ඉන්නවා ලංකාවේ. ඉන්නවනේ. ඉන්නවා. කවුද දන්නේ? යා කොච්චර වාහනේ හැප්පුණත් එයා ක්ලේම් කරන්නේ නැහැ. එයාගේ වාහනේ බැලුවම නිකන් කැටපත් පවර වගේ මෙහෙම තියෙනවා එක එකව ලියලා ඇඳලා හීරිලා ක්ලේම් එපා ඈ ක්ලේම් එපා ක්ලේම් මොන්නේ නැහැ යා බොහොම ධනවත් කෙනෙක් නේ නිරෝෂාව දන්නවද යාව නෑ නෑ
එයාගේ වාහනේ මෙහෙම මෙහෙම කොච් නිකන් අර ඈතට බැලුවම කැටපත් පවුරේ අර කවි තියෙන. ඒ අයියෝ ඒ ආසයිද සීගිරි කැටපත් පවුරට එහෙම. නෑ ඉතින්. ගැලජ් එකට යන්නයි ආයි වෙ පොලිස් රිපෝට් ගේන්න කියනවා අරමයි මේවයි මට ඊට වඩා හොඳ හස්බන්ඩ් ඔක පොඩ්ඩක් මේව කළා දී ටික දවසක් ගියා මෙයා ගානකට. එයා උනන්දුද ඒ කියන්නේ එයා සපෝට් කරනවද මේ මේ වැඩේට නැත්නම් එයා මොකද කියන්නේ? නෑ කෑ ගහනවා. මේක දාන්න නැද්ද ඉන්ෂුරන්ස් දාන්න නැද්ද කියලා එහෙම එහෙම ඉඳලා එයා කෑ ගහලා ඇත්තම වුණා මෙයා මොනවද කරන්නේ අන්න බලන්න මේ කොච්චර නේද හැබැයි ඉතින් ඔක හදාගත්ත නම් හොඳයි නේ දැන් ඉතින් නිකන් කැතයි නිකන් සී ඔව් නෑ දැන් ඉන්ෂුරන්ස් කෝල් කරා පොඩක් එකනේ හිතන්න හරි බුද්ධකයි පීඩිත ජනතාව වෙනුවෙන් මම මේ කිව්ව කතාවෙන් මම මේ එන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් මොනාරි කරන්න පුළුවන්ද වාට මං හිතන ඕනම කෙනෙක්ට මේ 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 तमन टूमना तम अवश्य निकरा इसल अजिद पटांग अजिद हंगीच अलवीकरण फिर बंद अलवीकरण फिर बंद इनको संगीत मार्केटिंग हरी वेद कते हाणीकरण वायक मार्केटिंग हरी हंगीटी आय मैं मे दंगल मैं स्टेशन पास एफ एम नालिका पास मुदलवी दंकर देवाल करला तमन जनप्रिय विनाट वेडिय वा वागे वेलदपल वागे असन्नोटिक वा वागे स्वशक्ति वागे ज्ञानी वा हदलाट अगे करो कलाकार मैं वहापू देवन उत्तरे फुलवा मंगत नहीं उनाम दोस क्रम अवश्य हर क्रम वेद्यक अवश्य मुकद बेले बलहीन मनुष्य बलयाकनति मनुष्य බල ගැන්වීමට බලය සමග කරන අරගලිය තමයි අපිට කරන්න අපි අඳුර ගන්න ඕන බලවන්තයා සමග අරගල කළා බලය හීන කෙනෙක්ට බලය සැපවීම බලවන්තයෙක් කිරි ඉතින් ඕකට ඕකට කරන්න විදි ගොඩක් තියෙනවා අපි කලාකාරයෝ හැටියටත් අපි ඒක කරනවා වෛද්‍යවරයෙක් හැටියටත් ඒක කරනවා රෝගියෙක් සනීප කිරීමට මැදිහත් කරුවෙක් හැටියට මේක අර දෙවියන් වහන්සේ දෙවිය දෙවියන්ගේ පරිවිඩය අරගෙන එන කට්ටඩියෙක් අවංක කට්ටඩියෙක්ගේ රාජකාරිය තමයි මේක. ඉතින් ඒක කොච්චර අවංකව අපි කරනවද? ඒක කරද්දී අපිට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද? අපිට කොච්චර විඳින්න පුළුවන්ද? මේ වැඩේ කරනකොට කියන එක තියෙනවා නම් මං හිතන්නේ ඕනම කෙනෙක්ට තව කෙනෙක් වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන්. ඔයගේ කන් දෙකම හොඳට ඇහෙනවනේ. ඔව්. සාමාන්‍යයෙන් දැන් ආශා කියන දේවලුත් ඇහෙනවා, රැෆී කියව දේවලුත් ඇහුණා නේද හොඳට? ඒ කියන්නේ දෙපැත්තම හොඳට වැඩ කරනවානේ. ආ ආ. වදන්න ලංකාවේ පළවෙනි පළවෙනිම නෙවෙයි ජයවර්ධනපුර මේ හොස්පිටල් එකේ පළමු ද්විත්ව කර්ණ ශංක බද්ධය කරේ කවුද කියලා. කර්ණ ශංක එක ගැන අපිට ද්විත්ව එක ගැන පොඩ්ඩක් ඉතවත් කරලා. යක් මමත් එක අමාරුවෙන් මේක පාඩම් කරගත්තේ එනිසා එහෙම කියන්නේ ද්විත්ව කර්ණ ශංක බද්ධය. වාගේ දකුණු කණින් පෙන්වන්න පුළුවන් මට. වෛද්‍ය සංජීවනි රූපසිංහ බොහොම इतिहासगत अवस्था वक् लंकावे पलम द्वित्व कर्ण संकबद्धे नवे नमु कांता वक्रपु पलवेनी एक पुलवांग जयवर्धनपुर रोहले करपु पलवेनी बद्यत्वेन पुलवा एक कोई वगे अद्य के मध्य की तम असर कार्य अद्य की मई थिंग अत्र मे शालकर्म करणवाकिया अत्र अभियोग लंकावे कर्ण शंकबद्ध शालकर्म पटांगन सहन कालयाक वेनवा එක පැත්තයි සාමාන්‍යයෙන් කරන්නේ ද්විත්ව කර්ණ ශංක බද්ධය කියන්නේ පැති දෙකම එකම දවසේ එකම රෝගියාට කරන එක පැය 9ක් විතර යන ශල්‍යකර්මයක් මට වාගේ ලැබුණා ජයවර්ධනපුර රෝහලේ ප්‍රථම වතාවට දැනට ලෝකයේ තාක්ෂණික වශයෙන් තියෙන ඉහළම උපකරණ N7 ප්‍රොසෙසර් එක ඒ ශල්‍යකර්මයේදී භාවිත කරා ප්‍රථම වතාවට ඉතින් මට වාග්ය ලැබුණා අවුරුදු 2 මාස 4ක් වෙච්ච මේ කුඩා දියණියකට මේ ශල්‍ය කර්මය කිරීම තුලින් ශ්‍රවණය සලස්වන්න. ඒක මේ මේ බොහොම මේ ඉතිහාසගත වෙන අවස්ථාවක්. හැබැයි මම දැක්ක පුවත්පත් වල තියෙනවා මේක පළමු කියලා. නමුත් ලංකාවේ ජයවර්ධනපුර රෝහලේ ජයවර්ධනපුර පළමු නේද? සහ මේ 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 N7 ප්‍රොසෙසර් එක يعني මේ ලෝකයේ තියෙන හොඳම එක කරපුත් පළවෙනි වතාව. ඒ දරුවා දැන් සනීපෙන් ඉන්නා හොඳටම සනීපෙන් ඉන්නවා. ඒ පිළිබඳ මේ 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 යම්කිසි බයක් එහෙම නැත්නම් අත්හදා බැලීමක් හැටියට දෙයක කරේ එහෙම නැත්නම් ඒ පිළිබඳ හොඳ විශ්වාසයක් තිබුණාද? මොකද ලංකාවේ එහෙම දේවල් ගොඩාක් කරලා නැති නිසා. මෙහිමයි ශල්‍ය වෛද්‍යවරු හැටියට අපිට අත්හදා බැලීම් කරන්න අවස්ථාවක් නැහැ. කැපුවොත් කැපුවනේ. ඉතින් හොඳටම විශ්වාසයෙන් කරේ
මොකද අපිට මේ විශ්වාසය ලැබිලා තියෙන්නේ අපිට තියෙන පුහුණුවත් එක්ක. මොකද ලංකාවේ ඉන්න හැම විශේෂඥ වෛද්‍යවරයෙක්ම ශල්‍ය වෛද්‍යවරයෙක් වේවා අනිත් ශාස්ත්‍රවල වේවා හොඳ පුහුණුවක් සහිත වෛද්‍යවරු තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් මේ පුහුණුවත් එක්ක තමයි අපිට මේ බය කියන එක නැති වෙන්නේ. ආත්ම විශ්වාසය ලැබෙන්නේ. ඉතින් හොඳ ආත්ම විශ්වාසයකින් තමයි ඒක කරේ. අපි ඔබතුමියට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තව මෙවැනි දේවල් කරලා මගේ රටේ අපේ රටේ මිනිස්සුන්ව බේරා ගන්න ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ජයන්තයි අපි ගීතයක් අහමු.
වසර 32ක ඉතිහාසයක උරුමකම් කියන විජය ප්‍රොඩක්ට්ස් ආයතනයේ 100%ක් දේශීය ආයතනයක් ඉස්තරම් වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව නවීන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන ලබන විජය නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නැත. එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. හොඳයි ආශා අවුරුදු 11 දී විතරනේ රඟපාන්න ඉන්නේ. හැබැයි 11 න් එනවා. ආය 12 13 විදි ආය පේන්නේ නැතු වෙනවා. ආය 15 න් විතර එනවා. ආය ඉස්කෝලෙන් පස්සේ ආය පේන්නේ නැතු. ඇයි මේ මේ ආය 25 න් ඉඳලා ආය රඟපාන. එහෙමනේ මොකද? ඇත්තටම ආයේ මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රඟපෑම කැප කරන්න උනා. මට රඟපාන්න හම්බෙන්නේ බොහොම අහම්බෙන්. සතිෂ් චන්ද්‍ර දිරිසිංහන් මගේ ගුරුපියාණන් තමයි මාව මේ ක්ෂේත්‍රයට ගේන්නේ. නමුත් මගේ තාත්තා කැමති වුණා මම අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ආයෙත් සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න කියලා තමයි මට කියලා තිබුණේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ තමයි මම හරියට බැලුවත් අයියා කිව්වා වගේ වරින් වර සම්බන්ධ වුණා. උදාහරණයක් විදිහට දැන් ඒ ලෙවල් කරලා කැම්පස් යනකම් තිබිච්ච කාලේ මම ටෙලිනාටි කීපයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ආයේ කැම්පස් එකේ අවුරුදු 4ක් මම විශේෂ උපාධියක් කරේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් මට තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඉවර වෙනකම් මම ආයේ සමුගත්තා. ඊට පස්සේ ඩිග්‍රී කරගෙන තමයි ආයේ සම්බන්ධ වුණේ. දැන් බුද්ධික මෙතන තියෙන මේ මේ පුදුමේ ඇවිල්ලා මේක නෙවෙයි. දැන් මෙයා කඩින් කඩ රඟපාන්න තෝරා ගන්න තීරණය කරන එක නෙවෙයි පුදුමේ. රඟපාන්න තෝරා ගන්න හැම අවස්ථාවකදීම එක දිගට වැඩ හම්බෙන එකනේ. දැන් ඔන්න හිතනවා මන්ද රඟපාන්න ඕනේ කියද්දි මෙන්න වැඩ වගේක් එනවා ජනප්‍රිය නිලිය වෙනවා අවුරුදු නේ. ඕනේ කොච්චර වල තියෙන රෝෂල අවඩ එච්චර කැමති නෑ නේ මොන දිලා වෙලා ඉදිර කතා කරන්නේ. ඒකනේ තියාගෙන ආන්න මේලියක්. ඒක කොහොමද වෙන්නේ? මෙහෙමයි අයියේ. පුංචි කාලේ මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ ළමා නිලියක් විදියට මට කැමැත්තක් ඇති වුණා කවදා හරි දවසක මම පොසිෂන් වෙනවා කියලා කලා ක්ෂේත්‍රයේ යම් තැනක. හැබැයි මට තව ටාගට් එකක් තිබුණානේ. ඒ කියන්නේ මම හිතනවා අයියේ ළමයෙක්ගේ ජීවිතේ කඩයිම විදියට මම දකින්නේ උසස් පෙළ විභාගේ. උසස් පෙළ සමත් වෙන හැමෝටම යුනිවර්සිටි යන්න ලැබෙන්නේ නැහැ. බොහොම සීමිත ප්‍රමාණයකට තමයි යන්න ලැබෙන්නේ. ඒ ගිහිල්ලා ළමයෙක් අවුරුදු 4ක් හෝ අවම වශයෙන් අවුරුදු 3ක කාලයක් यूनिवर्सिटी के डिग्री के गान खाले गात करना इतिंग मे खाले अतुले तदी मट अर मुनाकुना मट अत्र विषय ने का खावधारी मम आन तन गैन इतिंग एक डिग्री के गात्र पास मट ओनुना කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මගේ තාත්තත් එක්කත් කතා කළා. මොකද ගෙදරින් මගේ තාත්තගෙ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ අත්වශයෙන්ම. නමුත් පසු ඔහු කැමති වුණා. මොකද මම ඩිග්‍රී එක හොඳට පාස් වුණා ක්ලාස් එකක් එක්ක. ඉතින් මට අවශ්‍ය වෙලා තිබුණා අයියේ පොඩි කාලේ ඉඳලම ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒක තමයි මගේ සිහිනිය වෙලා තිබුණේ. නිලියක් වෙනවට වඩා ඒක තමයි සිහිනිය. ඒක තමයි සිහිනිය වෙලා තිබුණේ. ඉතින් කොහොම හරි මට රඟපාන්න අවස්ථාව ලැබුණා ඇත්තටම. ඒ වගේම ඊට වඩා හැබැයි මම ප්‍රයොරිටි දෙන්නේ මගේ ජීවිතේ මම කරන ව්‍යාපාර කටයුත්තට. සමහරු ප්‍රයොරිටි දෙන්නේ ඩාන්සින් වලට. දැන් සමහරුන්ට හිතනවනේ දැන් නටන්න ඕනේ කියලා. එතන නටනවනේ. ඒ වගේ තමයි නිරෝෂාට හිතනවා නටන්න ඕනේ කියලා මෙයා වේදිකාවේ නටනවා. කියන්නේ හිතන හිතන හැම දැන් සමහර රාත්‍රීන් මගේ තව සතියේ දවස් 7ම නටපු අවස්ථා තියෙනවද? ඔව්. එහෙමත් තියෙනවා. මේ මේ අජිත් මුතුකුමාරන ගීත ගායනා කරන කොටත් නටලා තියෙනවා. නටලා තියෙනවා. ඔහේ නටනවා. කොහොමද මේ මේ මෙච්චර නටන්නේ මෙච්චර ආසයි අයි මේකට ඒකකින් මන් දන්නා එක මට දෙයෝ දීපු දෙයක් වෙන්න ඇති මගේ තාත්තා ඩාන්සින් කරලා තියෙනවා පහතරට නැටුම් ඒ නිසා අර ජානමය වශයෙන් ඇඟියේ තිබ්බා ඉතින් ඒකත් එක්ක ආසාවක් තිබ්බ නටන්න ඕන කියලා ඉතින් ඒ නටන්න පටන් ගත්ත පටන් ගැනීම 96 ඉස්කෝලේ පහ වසරේදී ඒක උණක් වගේ එක දිගටම ආවා අද තාමත් දැන් මම රංගන ශිල්පියක් විදියට මම මෙතනට ආවට මම රංගන ශිල්පියක් වෙන්නේ මගේ හස්බන්ඩ්ගේ ආසාව නිසා නැත්නම් රඟපාන්න මං ආස නැහැ මට ඩාන්සින් විතරමයි. ඉතින් යා සමහරක් වෙලාවට කියනවා මම නිලියක් කරේ නැත්තම් තාමත් අර නට නට ඉන්නවා. ඒව කියනවා. ඉතින් ඒ ඩාන්සින් වලට තියෙන මේ ආසාව මං හිතන්නේ මම මැරෙනකම්ම මට ඒක නැති වෙයි කියලා. වයස ප්‍රශ්නෙකුත් නැති වෙයි මට නටන්න කියවම. කිසිම ප්‍රශ්නයක් නැහැ. වයසක් ප්‍රශ්නයක් නැහැ. මං දැක්ක මේ ළඟදී අවුරුදු 85ක විතර මිත්තණියක් අවුරුදු 25ක තරුණයෙක් සමග බොහොම වේගවත් ආලිංගන නටුමක් කරනවා. මම හිතන්නේ ඒක දාලා තිබ්බා මේ වයස කියන්නේ නම්බ එකක් විතරයි තමන්ගේ තියෙන අවශ්‍යතාවයක. දැන් ඔයාට හිතරදී මම කියන්නද? මොකද? දැන් ඔයාට හිතන සින්දුවක් කියන්න ඕනේ කියලා. නෑ. නෑ. ඒවට සින්දුවක් කියන්නේ සිද්ද වෙනවා නේද? අපි ආලෙන්නමු ගීතයක් නිරෝෂගේ. 1 2 3 4
බොහොම ස්තුතියි නිරෝෂා ගීත ගායනාවත් නර්තනය වගේම ලස්සනයි මනෝජ් පීරිස් මහත්මයාට පින් සිද්ධ වෙන්න නේද කොයි තරම් ඒකද අපි හැමෝම හැමදාම කියන නිසා අද නොකියමු අද වගේ අනුලා මට වැඩිපුර උදව් කරනවා කියන එක අද නොකියමු ඔය අපි දැන් අවුරුදු ගානක් තිස්සේ අඳුරනවානේ මට තාමත් කවියක්වත් කියාගන්න බෑනේ මට නෑනේ අවස්ථාව මට කවියක්වත් කියාගන්න බෑ උදව් නෑ ඒවට නෑ ඒක මාර වැඩන්නේ ඇයි ඈ ඔබ මේ දකින්න රූප පෙළ රෆේලගේ 2018 2019 2020 කියන වර්ෂවල ඇය විසින් කරන ලද සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එක මේ රූප රාමු ඔබ බලන අතරේ පෙනෙයි ඔබ ආදරය කරන නළු නිලියෝ බොහොම දෙනෙක් ඉන්නවා ඒ අතරේ දැකලා පුරුදු නැති කෙනෙකුත් ඉන්න පුළුවන් ඔබ මං හිතන්නේ මෙන්න මේ දැන් දකින්නේ ඒ ඡායාරූපය මෙහි ඉන්න තරුණිය තරුණියක් නෙවෙයි ඇත්තටම ඔහු තරුණෙක් ඒ මම එනිසා මේ වෙනස් කරනවා කියන එකේ සීමාවක් නැහැ රැෆේලට රැෆේලට පුළුවන් පිරිමියෙක් ගැහණියෙක් බවට පත් කරන්නත් ඒ රූප රචනා තුළින් එනිසා මේ ටිකක් වෙනස් විදිහේ නිර්මාණ තමයි අම්මා මනෝජය මෙයාව අඳුරනවද පුළුවන්ද කියන්න බං රොෂානයි මෙන්න මෙයාව පෙන්වන්න මේ මනෝජය අඳුරනවද කියලා මෙයාව අඳුරන්න පුළුවන්ද මේ නදීෂා හේමමාලි එතකොට මේ සමන්ලි ෆොන්සේකා දැන් අපි මේවා දකිනකොට අපිට පේනවා ටිකක් වෙනස් විදිහේ වැලක් මේක වෙනස් විදිහේ පෙනුමක් නිතරම ආරෝපණය කරන්න උත්සාහ කරනවා මේ රූපයට ඇයි රැෆි මෙහෙම වෙනස් කරන්නේ ඒ කියන්නේ දැන් මම මේක වයින් අහන්නේ දැන් අපි නළු නිලියන් හැටියට අපි කැමති අපිව එකපාර අඳුන ගන්නව නම් මිනිස්සු අපිව අපිට මෙහෙම දුර දියාම අඳුන ගන්නව නම් ඒ ජනප්‍රියත්වයට ඒක ප්‍රයෝජනවත් වෙනවා නමුත් ඔබ හිතන්නේ වෙනස් විදිහකට ඔබ කන්සෙප්ට් එකක් ගේනවා අමුතු කන්සෙප්ට් එකක් ඒ කන්සෙප්ට් එක ඇතුළට කලාකරුවෙක් හෝ ඒ පුද්ගලයා ඇතුළට තුනෙන් පස්සේ ඔහු සම්පූර්ණයෙන් වෙනස් වෙනවා අයිය ඇත්තටම දනංජේ ගොඩක් වෙලාවට මම ටිකක් ට්‍රැවල් කරන කෙනෙක් මම හැමදෙස්සම දකින්න දෙයක් තමයි අපි ගියාම හොලිවුඩ් නැත්තම් බොලිවුඩ් හරි ඒ වගේ ඕනම වෙලාවක ආටිස්ට් කෙනෙක්ගේ වැලියු එක ඇඩ් වෙන්නේ යාට කොච්චර අවතාස් නැත්තම් කොච්චර චේන්ජස් වලට යන්න පුළුවන්ද කියන එකේ දැන් ඇත්තටම එක්සැම්පල් එකට ඔයාගේ ෂූට් එක ගැන කතා කරොත් එහෙම මොකද මට තාම මතකයි ඒකට මම ඔයාට තෑන්ක් කරන්නත් ඕනේ මොකද පිරිමි කෙනෙක් විදිහට මම කන්සෙප්ට් එක ඔයාට දුන්නම මට ඔබ ගෑනු කෙනෙක්ත් කරන්න ඕනේ කියලා ඔයාගෙන් ඒක එක සැරයක්වත් ඔයා ඒකට මොනාදකට කියන්නේ कैनवस आर्टिस्ट के ट्राई आउट करना एक्सपेरिमेंट करना हरियाणा हरि वरदीन हरि ඉතින් දැන් ඒ ෂූට් එක ගැන ඇත්තටම කතා කරනවා නම් ප්‍රොස්තටික් මේකප් වලින් තමයි තනිකරම ඔයාව ගර්ල් කෙනෙක් අපි කරේ. ඔව් නාරදගේ මේ නාරද තොටගම ආදරෙන් මතක් කරන්න ඕනේ. එතකොට හරුවන් එයා සහ වාර මතකද මේ මේ රූපේ අපි නැවත බලමු. ඒ රූපේ දිහා බලාගෙන රවින්ද්‍ර රන්දිනේ මහත්මය කියපු දේ. රවින්ද්‍ර රන්දිනේ මහත්මයට මම ගිහිල්ලා පෙන්නුවා මේ මගේ ෆොටෝ එක ගැන වාර මොනවද කියන්නේ. ඉස්සලම් බැලුවේ අර කාන්තාවක් වගේ ඉන්න කෙනා මේ කවුද මේ කියලා ඇහුවා. ඊට පස්සේ එයා වෙන නිලියක්ගේ නමක් කිව්වා. ඊට පස්සේ රැෆේලා අපි ඔක්කොම එකතුලා කන්වින්ස් කරන්න හැදුවා මේ ඉන්නේ ධනංජය සිරිවර්ධන කියලා. ඒත් ඉතර සර් පිළිගත්තේ නැහැ. කිව්වා මේ අපි විහිළු කරනවා කියලා. ඔව් විහිළු කරනවා අනේ නිකන් කියලා වචනෙකුත් කියලා මන් දන්නත් අපගේ ශේෂ්ඨ වෙන නිලියෝ කියලා කියා. ඒ තරමට මාව වෙනස් කරලා තියෙනවා. මම හිතන්නේ මේ මේ අවුරුද්දත් එක්තරා විදිහක වෙනසක් තියෙනවා. මේ කියන්නේ මම දකිනවා අවුරුද්දෙන් අවුරුද්ද රැෆේලා වෙනස් විදිහට උත්සාහ කරනවා. තමන්ගේ ක්‍රියේෂන් එක කරන්න මේ ජාත්‍යන්තර මට්ටමකට අපිට යන්න පුළුවන් නම් මම ඇත්තටම විශ්වාස කරනවා රැෆේලා වගේ තව දහ දෙනෙක් හිටියනම් ලංකාවේ කලාකරුවන්ට කලාකරුවන් ඊට වඩා ජාත්‍යන්තරව තුල පිළිගැනීමක් ඇති වෙන විදිහට අනික අපි අපේ ආටිස්ට්ලට ආදරය කරන්න පටන් ගත්තම තමයි ධනංජය ඉන්ඩස්ට්‍රි එකක් විදිහට grow වෙන්නේ මොකද අපි ඉන්දියාවට ගියාම මම ඉන්දියාව ගොඩක් වැඩ කරලා තියෙනවා ආටිස්ට් කෙනෙක්ට ඒ දෙන රෙස්පෙක්ට් එක ඒ දෙන වැලියු එක මම හිතන්නේ අපේ රටේත් අපිට ඒක ඕනේ කැලෙන්ඩර් එකේ මම කරන්නේ පොඩි හරි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් පොඩි ට්‍රයි එකක් විතරයි මොකද කලාවට මම ගොඩක් ආදරෙක් කෙනෙක් මේ මම ඊයේ ගියා එඩ්වඩ් ඩයලා ගෙදර එඩ්වඩ් මිස් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශිනී මහත්මිය ගෙදර ගියාම මේ අපි පොඩි කතා බහ කරද්දී ගියා මේ අර ඉගෙන ගන්න තැන ළමයි ඉගෙන ගන්න තැන මෙහෙම බෝඩ් එකේ තියනවා ලියලා සින්දුවක් මොකක්ද දන්නව සින්දුව රන් කෙන් දෙන් බැඳි අතැඟිලියෙක් කර ආදරයයි පෙම් රැහැනින් බැඳි සිතුම් වසංග කළ ආදරයයි මං අද තමයි දන්නේ ඒ ගීතේ කවුද ප්‍රැක්ටිස් කරේ කියලා
සංජීවනී මේ වෛද්‍යතුමිය නේද ගීත ප්‍රැක්ටිස් කරලා තියන්නේ කියන්නේ. ඔව්. මොකද මම දැන් ඇත්තටම සින්දු ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳලම අධ්‍යාපන කටයුතු වෙනත් ක්ෂේත්‍රයකට යොමු වෙච්ච නිසා ඒකට අවකාශය නැතුව ගියා. මම මේ අන්තිම විභාග ඔක්කොම ඉවර කරලා මීට වසර 8කට විතර පස්සේ කරපු පළවෙනිම කාර්යය තමයි මේ ගීත ගායනය හදාරන්න යොමු වෙච්ච එක. දැනට මම එඩ්වර්ඩ් ජයකොඩි චරිතා ප්‍රියදර්ශනී මහත්මියගේ සරිසර ශිල්ප ශාලිකාවේ හදාරනවා අධ්‍යාපනයේ හදාරනවා. හදාරන එක මම දැක්කා. මමත් හරි ආස ගීතයක් අපි හැම මාසෙකත් අපි ගිමුද ඒ ගීතේ. අපි ආරාධනා කරනවා වෛද්‍යතුමියට ගීතය ගායනා කරන්න. ජයන්තයි දැන් අපේ ඉතිහාසයට යනකොට දැන් ෆෝචුන්ස් කණ්ඩායම ඉන්නවනේ ෆෝචුන්ස් කණ්ඩායමේ බොහෝ දෙනෙක් පටිගත කිරීම වලට සහභාගී වෙච්ච වාදකයන්. ඒ කියන්නේ පටිගත කිරීමකට සහභාගී වෙනවා කියන්නේ උන් ඉතාමත්ම ඇකියුරේට් කියන එකනේ. ඉතින් ඒ වගේ සංගීත කණ්ඩායමක් ලංකාවේ ෆෝචුන්ස් කියන්නේ ඒක සංගීත කණ්ඩායමත් එක්ක ලැබපු අත්දැකීම කොයි වගේද? දැන් මතක් කරලා බලද්දි. ඇත්තටම මම ජාතික තනස සභාවේ යොන්ගේ කණ්ඩායමෙන් ඒ පාඨමාලා විරුණෙන් පස්සේ ෆෝචුන් සංගීත කණ්ඩායමට බැඳුණා. ඇත්තටම ස්ටැන්ලි අයියා ඒ
තරුණ සේවා කාලේ හිටපු කාලේ මගේ හැකියාවන් දැකලා එතුමන් කොහොම අගය කළා මට කතා කරා ගුවන් විදුලි සංස්ථාවේදී හමු වුණ වෙලාවේ ඉතින් එතුමන් කිව්වේ අපේ කණ්ඩායමට පුළුවන්ද මේ එකතු වෙන්න කියලා ඇත්තම එක එක පාර්ට්ම කිව්වා මට පුදුම හිතුණා ඇත්තම මම කවදාත් හිතුණා මේ වගේ දැවැන්තෙක් මට මේ විදිහට කතා කරයි කියලා ඉතින් ඇත්තම ෆෝචුන් සංගීත කණ්ඩායමේ වැඩ කරද්දි මට හුඟක් සැක්සෝෆෝනිය පිළිබඳ එතුමන්ගේ හුඟක් මට ඒ ගුරුහරුකම් ලැබුණා ඒ ගීත පටිගත කරන්නේ කොහොමද ඒ වගේ සැක්සෝෆෝනේ හැඩය කොහොමද ගන්න ඉතින් ඒ වගේ ලොකු දෙයක් මම එතුමාගෙන් මම ලැබුවා ඉතින් අදත් මේ ඒ ශිල්පය ගෙනියන්නේ එතුමන්ගේ ඒ මට දුන්න ගුරුහරුකම් නිසා ඇත්තම මේලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ හොඳම ළඟම මිත්‍රයා මේ අද සංගීත අධ්‍යක්ෂකතුමන් මනෝජ් පීරිස් මහත්මයා අපි එකට ෆෝචුන් සංගීත කණ්ඩායමේ අවුරුදු 14ක් 15ක් අපි එකට වැඩ කරේ ඉතින් බොහොම මගේ හොඳම ළඟම මිත්‍රෙක් අදත් ඒ වගේ දත් ඒ වගේ ඉතින් ඒ කාලේ ඇත්තම නේද අපි බොහොම සතුටින් ඒ කාලේ ගත කරේ අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා ඒ වගේ දැවැන්තෝ ගෙන් අපි ලොකු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා ඇත්තම ඒ හැකියාව තමයි නේද අපි මේ ගෙනියන්නේ ඇත්තම ඉතින් ගොඩක් අපි මේ මෑතකත් රාත්‍රියේදී බැලුවා ෆෝචුන්ස් කණ්ඩායමේ ප්ලේ කරනවා මේ ඈ ඔව් ඒ කියන්නේ මේ බොහොම වෙනස් නේ මනෝජ්ජයි එතකොටත් අර මේ සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එකේ වගේ අඳුරගන්න බෑ ඒ කාලේ අපි ලෙබනන් ගිහිල්ලා ෂෝ එකකට ගිහිල්ලා සීතලේ ගැහි ගැහි අපි ෂෝ එක කරා මතකද නේද ඉතින් අතට ලෝකේ පුරා ගියේ බොහොම සොඳුරු අත්දැකීම් නේ මේ අවුරුදු බඳිනවා මේ අවුරුදු විවාහ නෑ ඊළඟ අවුරුද්ද මම හිතන්නේ next year හැමදෙස්සෙම next year තමයි මනෝජ් පීරිස් මම තව දෙයක් මතක් කරන ඇත්තනම් ගොඩාක් සතුටින් මම අද චැප්ටන් මියුසික් වැඩසටහන ලාවේ මේ මොකද 90 දශකේ මමත් මුල්ම කවකවානේදී ඔබත් සැක්සෝන් වාදකෙක්. අපේ මනෝජ් පීරිස් සංගීත අධ්‍යක්ෂකතුමාන් එක්ක ඔව් මේ අපි දෙන්නා ඇත්තම එකතු වෙලා ඒවා මේ දිනේෂ් අපි එකතු වෙලා නේද? චැට්ටන් මියුසික් වැඩසටහනේ මුල්ම අපි සෙට් එක තමයි. ඉතින් ගොඩක් අපිට හොඳ අවස්ථාවක් නේද සැක්සෝෆෝන් වාදනයක් අහන්න. මොකද කලින් තිබුණා නම් මේ කණ්ඩායමේ සැක්සෝෆෝනක් ඇයි අද නැත්තේ? අද අනිවාර්යයෙන්ම අපිට සැක්සෝෆෝන් වාදනයක් අහන්න ඕනේ. අපි විරාමෙන් අනතුරුව ආරම්භයේදීම ජයන්තයගේ සැක්සෆෝන් එකත් එක්ක හමු වෙන බලාපොරොත්තුවක් තියෙනවා ඊට කලින් අජිත්යි දැන් බස් එකේ නැග්ගොත් නවතින්නේ හපුතලේද බණ්ඩාරවිලද මේ දවස්වල හපුතලේ බණ්ඩාරවිලට තමයි ඉන්නේ ඔව් ඒකයි මම ඇහුවේ දැන් වැඩියෙන් යන්න කැමති හපුතලේටද බණ්ඩාරවිලේ තමයි ලස්සන මොකද ලංකාවේ මම නුවරළි යන තැන ගොඩක් තැන්වල ලංකාවේම ගිහිල්ලා තියෙනවා ඉතින් හපුතලේ කියන්නේ මට හම්බුණු තැන මට හම්බුණා තැන තැනක් හම්බුණා ඉතින් හරි ලස්සනයි එතන මොකද මේ ඒක වෙනස්ම තැනක් අඩි 4000ක් විතර උසයි ඉතින් ඒ එතෙන්ට හපුතලේට පේන්නේ හම්බන්තොට වරාය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ඉතින් එතකොට ලොකු පරාසයක් පේනවා වැව් 14ක් පේනවා මගේ මං හදන හෝටල් එකට ඉතින් ඒක තාම يعني තට්ටු තුනකට එන්නේ තාම ෆස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ ඉතින් එතකොට ඒ වැව් ටික ඇඹිලි පිටිය උඩවලව ඉතින් ඒ වගේ ලොකු බෝඩරයක් කව වෙනවා මේ හපුතලේ ඉතින් හපුතලේ කියන්නේ ගොඩක් දුරට මේ අපි වැඩි දන්නේ නැහැ නේ ලිප්ටන් සීට් යන පැත්තට ලිප්ටන් සීට් යනවා ඉතින් ආසියාවේ දිගම තිය ෆැක්ටරි දෙක පේනවා ඉතින් ඒ බලන්න වටින තැනක් ලංකාවේ එහෙම තැන් අඩුයි ඉතින් එතන ඒ කියන්නේ හෝටලයක් නිර්මාණය කරන්න පුළුවන් පසුබිමක් එතන තිබුණේ නැහැ මම නිර්මාණය කරගෙන ඒ කියන්නේ ලොකු වැඩක් ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉතින් ඒක දැනට තව මාස දෙකකින් වගේ මම ඕපන් කරනවා ඉතින් එතකොට මේ සංචාරකයන්ගේ අවධානය ලක්කේ අනිවාර්යයෙන්ම සංචාරය මොකද එතෙන්ට එන්නේ ඒගොල්ලන් හිස්ටරි එක බලන්න එන්නේ ඒ කියන්නේ මුල්ම තේ ගහ තියෙනවා දැනට ලිප්ටන් සීට් එක යද්දි තියෙනවා ලංකාවේ ඉස්සෙල්ලාම ලිප්ටන් සුද්ද ගෙනල්ලා ඉඳපු තේ ගහ ඉතින් ලොකු හිස්ටරි එකක් තියෙනවා ඒක අපි දන්නව අඩුයි එතන ඉතින් ඒක බලන්න එන කෙනෙකුට හොඳ බිස්නස් එකක් ඉතින් ඒ කියන්නේ සුද්ද එක එනකොට ඒගොල්ලන් එන්නේ ඒගොල්ලන්ගේ යටත් විජිතයක් අපේ ලංකාවේ තියෙද්දි කොහොමද තිබුණේ මේක කොහොමද පාලනය කරේ එතකොට ලිප්ටන් සීට් කැතරින් සීට් කියලා දෙකක් තියෙනවා ඉතින් ඒක ඒගොල්ලන් කොහොමද ඒ ආදර කතාව කොහොමද උනේ ගෙතුනේ තරහ වුණාම ගිහිල්ලා ඉන්න විදිහ ඒ ඔක්කොම තියෙනවා මමත් දැන් ඒක බලාගෙන යනවා ඒ පිටර ගිහිල්ලා මොකද තරහලා දින්නේ නෑ තරහ වෙනවා යාලු වෙනවා මොකද මේ ඒවා අපි දන්නේ නැති දේවල් ලංකාවේ ඇතුළත අපි නොදන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතින් ඒක සුන්දර දේවල් ඉතින් අනිත් එක නොරිලිට වැඩි සීතලයි අපතලේ කොහොමදත් අපි දකිනවා බොහොම ලස්සන මේ සෞම්‍ය දේශගුණයක් තියෙනවා බොහොම සීතලක ඔක්සිජන් පොයින්ට් එක කියනවා ගොඩක්ම 98ක් 97ක් වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා මේ ඔක්සිජන් වැලියු එක ඉතින් ඒක නිසා හුස්ම ගන්නකොට දැනෙනවා සාමාන්‍ය හරිත කලාපයේට අනතුරක් කරන්නේ නැතුව නේද මේ මම තනිකර ගලක් උඩ තමයි මගේ ප්‍රොජෙක්ට් එක යන්නේ මොකද එහෙමනොත් වැඩක් නැති වෙනවා තේ ගහක් ගැලෙව්වත් එහෙ ලක්ෂ 3 හමාරක් දඩවදිනවා ආ ඒක ඒ සාමාන්‍ය වත්තේ සිස්ටම් එක ඉතින් ගලක්
උඩ තමයි මගේ ප්‍රොජෙක්ට් එක මම කරලා දෙන්නේ ලොකු වැඩක් ඒක කණුවක් දාන දවස් 21ක් ගියා තව මාස කීයද දෙකෙන් තව මාස දෙකක් දෙකමාරක් වගේ යනකොට ක්ලෝස් කරනවා ඉතින් එන්න පුළුවන් බලන්න අපි බලාපොරොත්තු වෙනා එනකොට සංචාරකයන් නැවත ලංකාවට පැමිණේවි එහෙම නැත්නම් මේ වසංගතය අවසන් වෙලා බොහොම නිදහසේ අපිට සැරිසරන්න පුළුවන් වුණොත් ඉතින් අනිවාර්යෙන් මාත් වෙනවා අනිවාර්යෙන් එන්න ඕනේ ආශා දැන් මේ ඔයා උපාධියක් කරානේ උපාධියක් සම්පූර්ණ කරා දැන් අර ඔයා අර නවත්තපු තැනින්ම තමයි මම කතාව පටන් ගන්න කැමති පාසල් අධ්‍යාපනයෙන් පස්සේ බලාපොරොත්තු විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලයේ අරමුණ උපාධිය කම්ප්ලීට් කරනවා උපාධියෙන් පස්සේ බොහෝ දිනෙකගේ බලාපොරොත්තු තමයි රජයේ රැකියාවක් අනිවාර්යයෙන්ම මට ඒ කියන්නේ දැන් අපි දකිනවා ගොඩාක් දිනෙක වටරවුම් වලයි උද්ඝෝෂණ කරන ස්ථානවල ඉල්ලා සිටිනවා උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන්න කියලා මේක ඔයා දකින්නේ කොහොමද කලාකාරියක් විදියට අයියා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ यूनिवर्सिटी हेकटे अन्न लबने हरिम कलात्री मं खलिव वगे बहुम सीमित पिर्सकट एहेम यान शिष्येखो शिष्यवाक वसर हतराको अवम वशेन वसर तुनक काल्या मे काल्य डिग्री का कपकरण काले गतकरण ये गतकरण काले मम हितन वाये बहुम प्रमाणवत् किल तमंगि जीवते अनागते तमुं करान्न क्षमती रकिया मुखादकियन संबंधी तीरने गेमने तंग टागट खदागन तमंगि जीवते गन विषण खदागन हबे मेक कियं कीदनाद करान्ने विश्वविद्यालयं एलियटेन लामे कितनवनं मम एलियटेन कोट रजें मट रेकियावक देन्न ओन अनिवार्यम कियला एक मं हितान्ने लोकु खेदवाचकयक कौरु हरि रेकियावक देनकं बलं इन्न सिद्ध वेन एकत हरि अपराधयक्ने एकने अपे जीविते हेम दवसक्म अपट हरि वटिनवा काले कियन एक हरि वटिनवा इतिं विश्वविद्यालय कियन्ने अय्ये दनुम संभारयक एकतु करगन्न पुलुवन् तनक मे विदिहट एलियटेन लामे प्रायोगिक उने नत्तं प्रायोगिक मनुष्युने याट एलियट ऐवीला रेकियावाक दिनकांतम बलांगीन मकद यूनिवर्सिटी के धनुम पमनाक मे एकतुकर धनुम अप्लाई कर प्राइवेट सेक्टर के हरी हेमनेता राजे हरी हेमनेता व्यापारांशे हरी मे आयुध टीक तमंगिलांग तीन आयुध टीक अप्लाई कर तेरे प्रायोगिक धनुम नेता प्रायोगिक मनुष्यक् नोवेना याट ऑपर्चुनिटीस पे नति वेन्न पुलवां ऑपर्चुनिटीस नति वेन्न पुलवां प्राइवेट सेक्टर का गातो ताये अपि दान्नो ओने तरंग थियेनवा ऑपर्चुनिटीस हबे ऐ मे देवल वलट अपि अप्लाई करन्ने नत्ते अप्लाई करन्ने नत्ते प्राइवेट सेक्टर का गोडक क्लाउड बलापुरत्तु वेनवा मन हितन विदिहट मे एलियट एन लमय कोच्चर प्रायोगिकत कियन एक इतिन प्रायोगिक केनेक नम मनुष्यक नम मन हितन्ने ओनेम क्षेत्रयक පළවෙන්න පුළුවන්. පළවෙන්න තර දලුලන්නත් පුළුවන්. එතකොට අපේ දෙපැත්තෙන් පේනවා කොයි විදිහටද මේ ගහ හැදිලා තියෙන්නේ. හැබැයි වෛද්‍යතුමියනි ඔබ අද නැගිටලා හෙට නිදා ගන්න කෙනෙක්. සමහරට හෙට කියන දවස අපේ ජීවිතේ කවදාකවත් නැහැ. බොහොම පොඩි කාලයක් තමයි විවේක කාලය හැට තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාලය ගත්තොත් එහෙම අධික කාර්ය බහුල කාලයක් නේද ගත වෙන්නේ. මං හිතන්නේ කාර්ය බහුලයි. ඒකට හේතුව මම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ රැකියාව කරනවා ඉන් පස්සේ නැවත රෝගීන් පරීක්ෂා කිරීම සිදු කරනවා ඒ අතරේ සංගීතය සම්බන්ධ වැඩ හැම දෙයක්ම තනියම තමයි කරගන්නේ මොකද මට ගෙදර මමයි මගේ ස්වාමි පුරුෂයයි ඇරෙන්න වෙන සහායට කවුරුත් නැහැ ඉතින් ගෙදර හැම වැඩම මම තමයි කරගන්නේ මම මේ පුහුණු වෙන කාලය අතරතුර මගේ විශේෂඥ වෛද්‍ය ගුරුතුමිය මට කිව්වා මගේ විස්තරය අහලා මට කිව්වා මේ සංජීවනී මේ ඔහොම බෑ ඔහොම කරලා බෑ මේ ඔය ගෙදර වැඩ කරන්න කවුරු හරි මේ උදව්වට හොයා ගන්න කියලා මං ඇහුවා මැඩම් ඇයි කියලා ඔය මේ විභාගෙට ගියාම මේ බත් ඇම්බුවද රෙදි හේදුවද මේ කියලා අහන්නේ නෑනේ පාඩම් කරලා තියෙන්න බෑනේ කියලා ඉතින් ඒ කිව්වට ඉතින් අදටත් තව කවුරුත් මන් නැහැ මම තමයි හැමදේම කරගන්නේ ඉතින් ඒ නිසා ටිකක් කාර්ය බහුලයි තමයි ඒකයි මම කිව්වේ මම අද නැගිටලා හෙට නිදා ගන්න කෙනෙක් කියලා මොකද හැමදාම රෑ 12 පහ වෙනවා නිදා ගන්නකොට බුද්ධිකේ PCR එක කළා දින්නේ නෑ නෑ කවුද කළා දින්නේ PCR මෙතන කවුරුත් කළා නෑනේ තාම මම කළා ඔයා කළා තියෙනවා PCR කියන එක තේරුම් මොකද සමාවෙන් නැතරම් මම ඒක දන්නේ නැහැ මම කැමති මේ වෙලාවේ දැනගන්න ඒ කියන්නේ අපි පොලිමරේස් චේන් රියැක්ෂන් ඒ කියන්නේ අපි දැන් PCR ගැන කතා කරන්නේ මේ කොරෝනා වෛරස් වසංගතය නිසා එතනදී අපි මේ වෛරසයේ තියෙන DNA RNA අංශු පොඩි ප්‍රමාණයක් තිබුණත් ඒක ඒ වැඩි කරලා ඒක හඳුනාගත හැකි ක්‍රමයකට තමයි මේක යන්නේ. කියන්නේ ඉතා සුළු ප්‍රමාණයක් තිබුණත් මේ පරීක්ෂණයේදී හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකයි ඒකේ වැදගත්කම.
අපි හැමෝම PCR කරනවා අපි PCR කරන්න වෙයි කියන බයෙන් හරි උද්‍යෝගයෙන් හරි එන්න හැබැයි කීයෙන් කී දෙනාද PCR කියන එකේ තේරුම දන්නේ මමත් ඇත්තටම දන්නේ ආශා ඒ කියන්නේ ඒක ටිකක් අපිට ආගන්තුක නමක් ඒ නම මතක තියාගන්න ටිකක් අමාරු නමක් ඒකයි මම වෛද්‍යතුමියගෙන් මේක නැහැවේ රැෆෙල් අපි ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්නට නවතත් එක තුනවා chat and music සමගින් අපි කිව්වා විරාමෙන් විරාමයට කලින් විරාමෙන් පසුව අපි ජයන්ත අයියගේ සැක්සෆෝන් වාදනයකට යොමු වෙනවා කියලා මනෝජය මතක් කරපු විදිහට chat and music ඉතිහාසයේ එක්තරා වකවානුවකදී මේ වාද්‍ය වෘන්දය තුළ ජයන්ත අයියා සිටේ ඒ මතකයත් අපි නැවත කැඳවමින් අපි අවස්ථාව උදා කරගමු සැක්සෆෝන් වාදනයකට
ස්තුතියි මින්දද හිසර අපේ දේවයන්ගේ ගීතයක් බුද්ධිගයි අපි දන්නවා දේශපාලනය සහ කලාව බොහොම අපූර්වවට සැසඳුණු අවස්ථාවක් හැටියට විජය කුමාරතුංගයා එතුමා මේ දේශපාලනයට එන්න කලින් එතුමාගේ බොහොම බහුශෘත නැත්නම් මේ ප්‍රවීණ පුද්ගලිකින් අහලා තියෙනවා මම දේශපාලනයට එනවා කියලා ඇයි කියලා තියෙනවා ඇයි ඇයි ඔබ දේශපාලනයට එන්නේ කියලා අහලා තියෙනවා එතකොට එතුමා කියලා තියෙනවා මට මේ මිනිසුන්ට සේවයක් කරන්න අවශ්‍යයි මට මේ රටේ ජනතාවට සේවයක් කරන්න ඕනේ කියලා එතකොට අර ප්‍රභු කෙනා එහෙම නැත්නම් ඒ බහුශෘත මිනිසා කියලා තියෙනවා නළුවෙක්ට කරන්න පුළුවන් ලොකුම සේවාව නේද හරියට රඟපානක කියලා මම වාගිරුත් අහන්නේ බුද්ධිගය වා හොඳ ගමනක් කියලා තියෙනවා සිනමාව තුල ටෙලිනාට්‍ය තුල එක්තරා විදිහකින් නමක් තියාගත්තු කෙනෙක් දේශපාලනයට ආවයින් පස්සේ මේවා වෙනස් වෙයිද නැත්නම් ඊට වඩා දෙයක් කලාව ඇතුලේ මට කරන්න තිබුණා කියලා හිතේද කවදා හරි මේ වදනදී මම හිතන්නේ දේශපාලනය කියන මාතෘකාව අපි දැන් කතා කරලා වැඩිද මන්දන මම තාම මේ අංකුරයක් වේගෙන එන්න හදන ගම මට මේ වැඩිද මන්දන මේ පබ්ලිසිටි එක ඒවර ගෙවන්න නෑ හරි ගෙවන්න වෙනවා නෑ මම කියන්නේ මේ 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 නැති කරගන්නවද ඇති කරගන්නවද කියන එක මත බැලුවොත් අපිට දැන් අපි කියනවා අපි මිනිහා මිනිස්සයා ඉල්ලන ප්‍රේක්ෂකයා ඉල්ලන එක දිය යුතුයි කියලා සමහර මාධ්‍ය වලින් පවා අපි කියනවා ප්‍රේක්ෂකයා ඉල්ලන එක අපි දෙන්නේ ප්‍රේක්ෂකයා ඉල්ලනවා නම් වැරදි දේ දිවීමද අපි කරන්න ඕනේ ප්‍රේක්ෂකයා හරි දේට හුරු කිරීම නෙමෙයිද කරන්න ඕනේ මං කියන්නේ ඒකයි එතෙන්දී තමන් හරි දේ කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම තමන්ට විවේචන ගල් සහ මල් දෙකම ලැබෙනවා ඕක ගැන ඕක විවාදයක් නැහැ පාක්ෂිකත්වයක් වෙනකොට අනිත් පාක්ෂිකත්වයෙන් ප්‍රශ්න ඇති වෙනවා තරහ වෙනවා තරහ වෙනවා නමුත් ඒක ඒක බිඳ ගන්න පුළුවන් වෙනවා තමන්ගේ ප්‍රතිපත්ති වල සහ තමන් තමන්ගේ ස්ථාවරයේ ඉන්නවා නම් හරි හෝ වැරදි වැරදි නම් තමන්ට යන්න වෙයි හරි නම් කන්ටිනියු කරන්න වෙයි නමුත් හරි එක පරයා වැරදි එක රජ කරනවා නම් තමන්ගේ සිස්ටම් එකෙන් අයින් කරලා දායි හරි ඉතින් ඒක අපි 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 ඩේ ටු ඩේත් අපි දේශපාලනයක් කරනවානේ අපි අපි අපේ 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 වෘත්තිය තුලත් අපි ඒ දේ කරනවා අපි අපිට විඳිනේට අපිට අපිට විඳින්න බැරි චරිතයක් අපි අපි ගන්නෙ නැහැ නේ අපිට බෑ සල්ලි මැත්තේම අපි යන්නේ නැහැ සල්ලි නැති වුණා වුණා ඇති තරම් ඉතින් ඒ වගේ පොඩි ප්‍රතිපත්තිත් එක්ක තමන් ගමනක් යනකොට මං හිතන්නේ නැහැ අර වගේ දේවල් වෙයි නමුත් ඒ දේවල් කියලා තමන්ට අර තියෙන අර උණ අර ඕනකම සම්මින මිනිහෙක්ට මොකක් හරි කරන්න මොකද බලයක් නැතුව ජනතාවට සේවයක් කරන්න බෑ බලයක් නැතුව ජනතාවට සේවයක් කරනකොට ඔහු උම්මත්තකෙක් වෙනවා ඔහු පිස්සෙක් වෙනවා නීති විරෝධී පුද්ගලෙක් හැටියට ගිල පොලිසිය අතලඟුර ගන්න පුළුවන් ඒ බලය අවශ්‍යයි ඒ බලය අවශ්‍ය වෙන්නේ බලවන්තයත් එක්ක අරගල කරලා බලය නැති දුර්වලයාව ට බලය ලබා දීම උදෙසා මැද කරන අරගලේ ඕක කරන්න තමයි ඔය හැම කෙනාම ඉදිරිපත් වෙලා එක්ක මැද අරලා දාන එක්ක වැරදි විදිහට ඉදිරිපත් වෙනවා එක්ක වැරදි දේවල් ඉතින් මම දන්නේ ඒක කොච්චර දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැරිද කියන එක මම ආසයි කරා මෙහෙම ප්‍රශ්නයක් වුණා ඔව් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් අපි හිතමු දැන් මේක දේශපාලන ගැන කතා කරනවම නෙවෙයි නමුත් අපි හිතමු ඔයාට හම්බ වෙනවා නෙගටිව් රෝල් එකක් ද නෙගටිව් රෝල් එකක් දැන් මේ චන්දෙත් කිට්ටුවේ කියලා හිතන්නකෝ ඔව් දැන් මේක තුල තමන්ගේ ප්‍රතිරූපය දුෂ්ටයා හැටියට එහෙම නැත්නම් නෙගටිව් වෙන්න තියෙන එකට වැඩි ඔව් ඔයා තෝරගන්නවද මේ ඔව් ඒත් තෝරගන්න ඔව් මොකද මට ඕන ඒ මං කරපු නෙගටිව් රෝල් එකේ ගන්න මැසේජ් එක ගන්න පිරිස මට ඡන්දය ලබා දෙන්න එහෙම නැති බුද්ධි බුද්ධි ඒක තේරුම් ගන්න බුද්ධි නැතිව මට ඡන්දය දීලා වැඩක් නැහැ ඒක බුද්ධික කියනවා අර ගාන කවුද අහලා දෙනවා මේ ඔයාද මන්ද බුද්ධික කියලා ඔව් මේ බුද්ධිකයි දැන් මේ දවස්වල පින්කෙත නාට්‍යත් ස්වාධීන රූපවාහිනී විකාශය වෙනවා ඒ චරිතය ගැන කතා කරමු පින්කෙත කියන්නේ තාමත් මම මෑතදී වැඩ කරන්න මම ආසාවෙන් වැඩ කරපු වැඩක් මොකද අපිට හම්බ වෙනවනේ අපි සරල වැඩවල වැඩ කරන පොඩි ඩීප්ලි එකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් chances හම්බ වෙනවා ඒකේ වගේ වැඩක් කොළඹින් ටිකක් දුරට ගිහිලා ආනමඩුව වගේ ප්‍රදේශයක පොඩක් කර්කශයි පැත්ත කරපු වැඩක් ඒ ඉතින් ඒක ඔය රතු මහත්තයා කියන චරිතය ඒ රතු මහත්තුරු අපි දැකලා තියෙනවා දරංජෝ ඒක නැටෙල් නැටි ටිකක් බලන්න හම්බුනොත් ඔයාලා තේරෙයි ජීවිතේ මිනිස්සුන් තමන්ගේ ටාගට්ස් වලට යනවනේ ඒ කියන්නේ සල්ලි හම්බ කරලා හරි දේශපාලන හරි මොකක් හරි අපි තාම බ්ලොක් එක වෙන අයිතිකාරයෙක් වෙන තැනට යනවා ඒක ගොඩක් කැපකිරීම කරනනේ ජීවිතේ ඔය කැපකිරීම රසවින්දනය පිළිබඳව කැපකිරීම කරනවා අපි කියමු ආශාවල් රාගය මේ ගොඩක් දේවල් කැප කරනවා කියන එක තැනකට එන්න තැනකට ඇවිල්ලා එයා ඇචීව් කරාට පස්සේ මෙන්න මතක් වෙනවා අඩේ මම ගොඩක් දේවල් අතහැරලානේ කියලා ආපස්සට බලනකොට
අර කාලේ ආපු ගමන හිමින් ගමනකින් ඒව ලබා ගන්න බෑ. දැන් ඔක තමයි ඇරියස් එක කියන්නේ. ඔය ඇරියස් එක කව කරන්න යන විදිහත් එක්ක ඒ මිනිස්සයාගේ අර achievements ඔක්කොම කුඩු පට්ටම් වෙලා යන්න පුළුවන්. ඒ ඇරියස් කව කරන්න හදපු කළු මහත්තයට තමයි ඒකේ රතු මහත්තයා කියන්නේ. එතකොට පින්ක් ඇතේ ඔයා මොන නෝනද මොන රතු නෝනද කළු නෝන මහත්තයාගේ නෝන තමයි. එතකොට රතු නෝන ඔයා. රතු නෝන. මගේ ශරීරයේ ඇත්තටම මේ ඇත්තටම දැන් සමස්ත ගැහණිය කියන්නේ අපි නිරෝෂා තලගල පවා මේ සියලුම දෙනාම මේ ගැහණිය කියන දෙනා ගැහණිය කියන කෙනා මේ ආදරයට හරි ආදරේ ආදරේ විඳින්න ඒ රැකවරණේ හැමදේම බලාපොරොත්තු වෙනවා ඒක විශේෂයෙන් වැඩිපුරම අපි ඕනම කෙනෙක් මේ ආදර සම්බන්ධතා මේ ඔක්කොමත් එක්ක ඊට පස්සේ විවාහයට ගිහාම එතනදිත් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා කියන්නේ දැන් අපි යාළු වෙන්න කලින් හොඳ අපි යාළු වෙන්න බලාපොරොත්තු වෙන අපි ආදරය කරද්දී අපි කොච්චර වුණත් කැමති ඒ හිතියට වඩා හොඳින් ඉන්න හෝ ඉන්න තත්ත්වයක රැකගෙන ඉන්න හෝ එතනින් වැටෙන්න කැමති නැහැ අපි කිසිම කෙනෙක් ආදරය පැත්තෙන් රැකවන්න මේ හැම දෙයකින්. ඉතින් ගැහැණිය ඒක උඩරමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙන්දි නිර්මලා ඒ වගේම ආදරේ බලාපොරොත්තු වෙනවා රැකවරණය සහ ඒ කියන්නේ ඒ අපි ෂූටින් කරන ඒ ඒ පසුබිම ඒ සියල්ලත් එක්ක මේ දරිද්‍රතාවය කියන ඒකත් මුල් කරගෙන ඒ ඒවත් එක්ක එන කැරක්ටර් එකක් නිර්මලා. නමුත් අර ආදරේ අන්දයි. නමුත් ආදරේම නෙමෙයි ජීවත් වෙන්නේ මිල මුල මිල මුදල් මේ හැම දෙයක් එක්කම සමහරක් වෙලාවට මේ මිනිස් හිත වෙනස් වෙනවා. ඒ කියන්නේ එක එක දේවල් වලට ලං වෙනවා ඈත් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක නිර්මලාට හිතනවා ඉතින් රතු මහත්තයත් එක්ක මේ ගෙවන ජීවිතේ ඒ කියන්නේ එකක් පසු කරලා එක කසාදයකට තිත තියලා රතු මහත්තයත් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක යනකොට ඉතින් මේ ජීවිතේ රතු මහත්තයා හරි කෙනාද කියලා හිතනවා. ඉතින් ඕකත් එක්ක ඉතින් ප්‍රේක්ෂකයන්ට ආරම්භකන ඉතින් එහාට බලන්න කියලා. හරි කෙනාද? ඕක මගේ බිරිඳලත් හිතන අවස්ථාවල් තියෙනවද? අපි මෙහෙම දැන් එක වැරද්දක් තියාගෙන ඕනම කෙනෙක් එක වැරද්දක් තියාගෙන මගේ මහත්තයාගේ වැරදි හතරක් නෑ එක වැරද්ද තමයි මම දකින්නේ. ඒක ලොකු කරගෙන පිටින් දකිනවා ඒක නැති කෙනෙක්. මේක තමයි මෙයාගේ මේක තමයි ඕනි කියලා. එතෙන්ට ගිහම තමයි තේරෙන්නේ අම්මෝ මේක නෙවෙයි ජීවිතේ. මේක විතරයි මෙයාගේ මම දැකලා තියෙන්නේ. අනිත් හතරම නෑ කියලා. ඒ වගේ සමහරක්ලට ජීවිතේ හදාගන්න තැන් වෙනවා, හදාගන්න බැරි තැන් වෙනවා. එවැනි තැනක ඉන්න චරිතයක් මේ. හොඳ පණිවිඩයක් කරගන්න. ජීජම් අපිට අර සුමිත් අපිට මේකේ අධ්‍යක්ෂකවරයාවත් මේ සුමිත් කුමාර්. සුමිත් රෝහණ තිත්තවැල්ලගේ. සුමිත් රෝහණ තිත්තවැල්ල. මේ ඒ ඉඩ කඩ අපිට අපි හදාගත්ත චරිත අපිට ඒක ඇතුළේ ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය කරන ඉඩකඩ වෙලාව නිසි ආකාරයෙන් සැපයුවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂකවරයාට. අජිත්, දැන් අපි නැවත එනවා ඔබේ ගමනට. ඔබේ ගමනේ ඔබ යම්කිසි අර බුද්ධිකාය කිව්වාගේ ඔබ හරිම විදිහට මාකටිං කරලා හරිම ශේෂ්ත්‍රයක, ඒ කියන්නේ ඉඩ තිබුණු ශේෂ්ත්‍රයක ඔබ පැලවෙනවා. ඔබ කවුරුත් දැකලා තිබ්බේ නැහැ මේ ඉඩ. නමුත් ඒක දරා ගන්න බැරි මිනිස්සු සමහරලාට ඊට පස්සේ ඒකට චෝදනා කරනවා. නමුත් අපි දැකලා තියෙනවා සාමාන්‍ය තත්ත්වය ඕක තමයි. මුලින්ම චෝදනා කරනවා, ඊට පස්සේ හූ කියනවා, ඊට පස්සේ කෑ ගහනවා. නමුත් එක මොහොතක් වෙනවා ඔවුන්ට අප්පුඩි ගහන්න සිද්ධ වෙන. මම හිතන්නේ ඔබ දැන් එතනට ඇවිල්ලා තින්නේ ඔබේ ඊළඟ පීවර ගැන මම ඒකයි වැඩියෙන්ම කතා කරන්න කැමති. අර අපි දැන් මේක කතා කරේ හපුතලේ ගමන ගැන. බණ්ඩාර වෙලින් නවතින ගමන මම හිතන්නේ ඉතාමත්ම ලොකු ජීවිතේ වෙනසක් ඇති කරන දවසක්. එතන ඒක මම මොකද දැන් කොළඹ අපි වැඩක් කරොත් මල්ලි අපිට ෆයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ හැප්පෙන්න ඕන තමයි. නමුත් බණ්ඩාරල මම තෝරගත්තේ බණ්ඩාරල කියන ටවුන් එක නියෝජන වෙන බදුල්ල හාලියල ඒ වගේ ඉස්කෝල 224ක් තියෙනවා ඒවට. මේක මූලික දේ මම අමිල් තරංග එක තමයි කලාකරුවා විශාරද එක්සෑම් එක කරලා දෙනවා. ඉතින් එයාට තමයි එයා මගේ යටතේ තමයි දැනට ඒවා ටික දැන ප්ලෑන් කරනවා. කලායතනයක් මුතු කුමාරණ කලායතන කියන එක ඒක මම දකුණ මගේ ගම දකුණෙන් මම ඌට ෂිෆ්ට් වෙනවා. ඇවිල්ලා මොකද එතකොට මට ඒ පරාසෙ ගොඩක් ඒ කියන්නේ බණ්ඩාර ටවුන් එකේ දවසකට සෙනඟ 5000කට වැඩිය එනවා යනවා. ඉතින් මම දැක්කා මගේ වැඩවලට ගිහිල්ලා ඉන්න වෙලාවට යාළුවෝ ඉන්නෝ මිත්‍රයෝ කතා කරලා කිව්වා අජිත් මේ වගේ වැඩක් පටන් ගන්න. අපේ දරුවෝ ඉන්නෝ, අපේ මෙල මෙ ළමයි ඉන්නෝ, අයියලා මල්ලී ඉන්නෝ. මගෙන් උදව් කරන්න කියන මොකද කොළඹ එක්ක මම මෙහේ මේ කරන වැඩත් එක්ක ඉන්නකොට හරි අමාරුයි. මොකද මේකේ ෆයිට් එකක් දීගෙන එපෑ මේක යන්න. දැන් අතන ගියා වෙදර් එකත් හොඳයි. කූල් එකේ දැන් අපි වචනෙන් කියනවා නම් කූල් එකේ වැඩක් කරන්න පුළුවන් මට්ටමක් සහ මේ කියන්නේ මිනිස්සු වශයෙන් හරි හොඳයි මිනිස්සු.
එක්තර නිවිච්ච මිනිස්සු ඉන්නේ. ඒකට කනබනේ වුණත් හොඳ ෆ්‍රෙෂ් එල ඕල් බලස. කූල් එකේ ඉන්න මිනිස්සු. කූල් එකේ ඉන්න මිනිස්සු. ඉතින් ඒක නිසා මම තෝරගත්තේ ඉතින් කලආයතනෙ මම පටන් ගන්න ඉස්සෙල්ලා. කීදෙනෙක් ඉඩ තියෙනවද මේකේ? සාමාන්‍යයෙන් එහෙම මම කරන්නේ ප්‍රයිවට් තනි ළමයි තමයි අරගෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්ලාස් එකක් කියලා මේ දාගෙන එහෙම කරන්නේ නෙමෙයි. ඉගෙන හැකියාව තෝරගෙන අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ ගන්න පුළුවන් ඉතින් ස්කූල් සිලබස් එකේ ඉඳලා කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ওই දෙක තුනම එකට තමයි එන්නේ. ඉතින් ඒක මම හිතනවා මට පුළුවන් වෙන්න ඕනි මම දැන් මේ වැඩෙන් භාගයක් ඉවරයි. ඉතින් මේකත් තමයි හොඳ අවස්ථාව මොකද මේක දැන් බලන් ඉන්න ප්‍රේක්ෂකයාට ඉන්න කට්ටිය ආජිත්ය වැඩක් කරන්න යනවා කියලා ඒ ආශිර්වාදෙත් මට ලැබෙනවා. ඉතින් මම කියන්නේ එකතු වෙන්න මොකද ඒ අවට ඉන්න කට්ටිය අපි දක්ෂෝ ඉන්නෝ. ඒ කියන්නේ මේ මේ අතලොස්සක් විතරයි අපි අතර ඉන්නේ. තව එන්න කට්ටිය ඉන්න කට්ටිය සහ පැලවෙන පැල ඉන්න ගොඩක්. ඉතින් ඒගොල්ලන්ට මම කියන්නේ මගෙන් ගන්න දෙයක් තියෙනම් ගන්න. මම දැන් එහෙම ලොකු පොරක් කියනවා නෙමෙයි. පොඩි පොඩි දේවල් තියෙනවා ඒව එකතුනම ලොකු දෙයක් වෙනවා. ඉතින් ඒ වගේ දකුණු පළාතෙන් මම shift වෙලා ඇවිල්ලා ඉතින් ඒ වගේ බණ්ඩාරවල කියන සිටි එකට ඇවිල්ලා කරනකොට මම ආසයි මොකද මේ පිරිසත් එක්ක වැඩ කරන්න. දක්ෂෝ ඉන්නව ගොඩක්. අනිත් එක තරඟකාරීත්වයක් නැහැ. ගේමක් නැහැ කියලා කියන්න පුළුවන්. අපි සුබපතනායක ගමනට ඒ වගේම ආරාධනා කරනවා ගීතයක් ගානක්. ඒ කඳුළු යාළුවේ මුතු
කොට කියද බේ හැකි සුසුම යාලුවේ පරණන්ද අද ඔබේ
ස්තුති ආශා निराशा ආශා निराशा වෙනකොට රටෙන් එළියට ගියා ඒක ජාත්‍යන්තරය සමග කරපු නිෂ්පාදනයක් බවට පත් වුණා ඒ හරහා ඔබ දිගටම ඒ කාර්යය කරන්න පටන් ගන්නවා ඔව් අයියේ निराशा ටෙලිනාට්‍ය ස්වාධීන රූපහානි සේවය ඔස්සේ විකාශය වුණේ කොටස් 100ක් අපි ගෙන හැර දැක්ුවා බොහොම අපූර්ව අත්දැකීමක් ऐ थिंक ऑस्ट्रेलिया वित् लंका वित् मे रटवल दिखेम अभी रूपगत गिरी करा विशेषम ऑस्ट्रेलिया वे अन्न खलिंग अभी ट वर्मिशन गुना ये अवसर गुना मुखदी ड्रोन कैमरा पवाहि पाविच करा ई थिंक हे तीन वा कला संविधान यूनियन की अपिकेनो एवं अभी यम किसी गेवी मरला अभी गुण अवसर एक यम काले अगतवेना ई थिंक ये अवसर गात्र पास अपे क्रू एक अपे आर्टिस्ट अरगन अपे हेटे आनो हेदी बहुम अत्रम अपीट हे क्रू एका ऑस्ट्रेलियन क्रू हे कुत्त अभी तेक वेड करा गुलांग इक्विपमेंट्स एक थिंक आम तक नो अद मक अद ईट पास मंगिता अय्या मंगिंग अदहस कर पुदे अत्रमाई अभी पटांगा तलुत व्यापार याक मेक मेवेन कुट लोके मंगिता इतम जनप्रिय माध्यक OTT प्लेटफॉर्म के मध्य लोके बहु पिटिसाक मेवेन कोट मे OTT प्लेटफॉर्म इकट इकतुला ओंट ओणम बेलावक चित्रपाटिया टीवी सीरीस बलन मे हरह अवस्था बै यम किस आकार गवीम करला अभीत एवं व्यापार काट अत गेहुआ अत्र कॉविड व्यसन एन खाली ई थिंक कॉविड आवट पास अभी अमता दुर्घट वेडकरगा पुलांगण अमकदापी ऑनलाइन वेडकराने अमक से क्रमवेदिया के हदलाचन सा लंका आवेदे मेवेन बहु पिटिसा ओटीटी प्लेटफॉर्म के जनप्रिय मध्य तेलातीनो ई थिंक हर सतट येगन तब मंगिता मेकिंग अवस्था गुड़ा वेडवेनो विशेषम अभी हितम टेलीनाट्य निष्पादने वगेम टेलीनाट्य टेलीनाट्य वेडकरण रंगन शिल्पी शिल्पी अंत मेकलूक ऑपर्चुनिटी का किल मंगित तब अवस्था गुड़ा लभन निशा ओ अभी हम दिशा हितना मे रटिंग हाट अभी मुखदरा अभीन टेलीविशन नालिकावल्टे हागिये प्लेटफॉर्म का ज्ञान अभी हितना मगन रफेल अवत्ते हिमाय वा हितना जात्यंतरे ज्ञान जात्यंतरे अभी अन्य कोहमद जात्यंतरे विनस्देयक करंगे अन्य कोहमद मगे रटे मिनिसुत एक जात्यंतरे अन्य कोहमद मे देवाल वलट कोहमद ओब गहनियक्केट मुहुण देन्ने तरुणियक्केट मुहुण देन्ने मोकद मेक मे
අපි අහලා තියෙනවා පිරිමි මූලික වෙච්ච සමාජ වල තමයි ඔබ මේ ක්‍රියාකාරකම් ගොඩක් කරන්නේ. එතකොට කොයි වගේ අභියෝගද වට එල්ල තියෙන්නේ? දැන් පටන් ගත්ත අලුත ඇත්තටම ලංකාවේ වැඩ කරනට වැඩි පිටරට වැඩ කරන හරි ලේසි දනංජය. හේතුව ජෙන්ඩර් එක බලන්නේ නැහැ හි වැඩ කරද්දි. වැඩේ ක්වොලිටි එක තමයි බලන්නේ. හැබැයි ලංකාවේදී ගොඩක් වෙලාවට මම ගොඩක් දේවල් මුණ පාලා තියෙනවා. මම දැකපු ගමන් අහන ඔයාද ෆොටෝග්‍රාෆර් කියලා. මොකද ඒගොල්ලෝ දකින්න කැමති පිරිමි කෙනෙක්ව නැත්තම් වයසින් ගොඩක් වැඩි කෙනෙක්ව. ඉතින් මම සමහරට දැකලා තියෙනවා ඒක මූණෙම ඩිසපොයින්ට්මන්ට් එක දැකලා දිනනවා මම ඇස් දෙකම. ඉතින් පිටරටවල ඒක ප්‍රශ්නයක් නෑ. අවුරුදු 12ද ඒ වැඩේ හොඳට කරනවා නම් එතනට ඔපචුනිටීස් වැඩි ඒ පිළිගැනීම තියෙනවා. ඉතින් අතර මෙහෙ වැඩ කරනට වැඩි සමහරලාට එහෙ වැඩ කරන්න කැමති. බඩ කොහෙ ගියත් හිත මෙහෙනේ. ඉතින් මෙහෙට අවිල වැඩ කරන්න තමයි කැමති වැඩි කැමැත්ත තියෙනවා. හරි අපි සුපපතන ඔබේ 10 වෙනි කැලෙන්ඩර් එක මේ අවුරුද්දේ එනවා. මම හිතන්නේ තව මාසයක් විතර යනකොට වැඩ පටන් ගයි. අවුරුද්දක් තිස්සේ මහන්සිලා තමයි කැලෙන්ඩර් එකක් එන්නේ. ඒ නිසා සුපපතන ඔබේ අනාගතයට. Thank you so much. වෛද්‍යතුමියනි දැන් මොකද්ද අපි කරන්න ඕනේ? කොවිඩ් ඇවිල්ලා තියෙනවා. දැන් මේකට වැක්සින් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් දෙනෙක් හොයනවා මේක අපි ලබා ගත යුතුද, එහෙම නැත්නම් තව ටිකක් කල් බලාගෙන ඉන්න ඕනේද, මොකද්ද මේකෙන් වෙන්නේ කියලා සමහරව බලන් ඉන්නවා. ඔබතුමියේ හිතන විදිහට මොකද්ද අපි කරන්න ඕනේ? අපි ඇත්තටම අපි දන්න වෛද්‍ය ක්‍රමයේ හැටියට මේක විද්‍යාත්මක වෙන්න ඕනේ. ඉතින් විද්‍යාත්මක ක්‍රමයකින් මේ රෝගය පාලනය කරන්න නම් අපි මේ වැක්සින් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද ඒ වැක්සින් එක හරහා තමයි අපේ ඇඟේ ප්‍රතිදේහ හැදිලා අපිට මේ වෛරසයට විරුද්ධව සටන් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ වැක්සින් එක ගත්තාම ඇත්තටම ඒකෙන් ගොඩක් දේවල් වෙනවා ශරීරයේ. ඒ කියන්නේ ඒ වෛරසයේ තියෙන ප්‍රබලතාවය ශරීරයට දක්වන හානිය අවම කරනවා. අපි කියනවා මෝටැලිටි රේට් එක, මරණ ප්‍රතිශතය අවම කරනවා. ඉතින් විද්‍යාත්මක විදිහට මේක ගැන කතා කරලා මේකෙන් ගොඩ එන පිළියමක් සොයනවා නම් අපි හැමදෙනාම අනිවාර්යයෙන්ම මේ වැක්සින් එක ගන්න ඕනේ. එතනින් තමයි අපිට මේ කෝවිඩ් වලින් ගොඩ යන්න පුළුවන්. ඊළඟට අනිත් කියන්න ඕනේ මේ කෝවිඩ් වලින් අපිට ඇත්තටම අපේ ඩිසිප්ලින් අපේ හදා ගන්න ඕනේ. දැන් අපි මේ අවුරුද්දක් තිස්සේ අපේ රටේ ජනතාවට මේ සරල පුරුදු තුනක් පුරුදු කරගන්න බැරුව තමයි මේ ඔක්කොම මේ ලත වෙන්නේ. එකක් තමයි මීටරේ දුරින් ඉන්න කියන එක. අනිත් එක තමයි මේ මාස්ක් එක දාන්න කියන එක. අනිත් එක තමයි අත හොදන්න කියන එක. ඔය සුළු පුරුදු තුන පුරුදු කරගන්න බැරුව අපි රටක් හැටියට දැන් මේ අවුරුද්දක් තිස්සේ මේ කොවිඩ් වලින් දුක් විඳිනවා. ඉතින් ඇත්තටම අපි අපේ ඩිසිප්ලින් එක හදාගත්තොත් මේ වැක්සින් එකත් එක්ක අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. හොඳයි අපි සුපපතනවා මේ ඉදිරි කටයුතුත් මේ විදිහටම සාර්ථක විදිහට කරගෙන යන්න කියලා. අපි සුව විරෝ හැටියට වෛද්‍ය වෘත්තිකයන්ට අපේ නිරන්තරයෙන් අපේ හදවතේ ගෞරවය ස්තුතිය පිළිගන්නවා. ගොඩක් පිං මේ වෙලාවේ අපේ රටේ මිනිස් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරනවට බුද්ධිගයි. අවසාන වශයෙන් මොනවා හරි කෙටියෙන් කියන්න පුළුවන්ද? අපිට තියෙන මේ 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 කතා කරපු විෂයත් එක්කම කතා කරනවා. කොවිඩ් අපිට ලොකු පාඩමක් උගන්වලා තියෙනවා. මම හිතන ඒ කොවිඩ් මුළු ලෝකෙම බිඳුවට ගිනල්ලා එක ලයින් එකක් අඳලා ඒ රේස් එකේ හැම රටක්ම දැන් ඉන්නේ එක ලයින් එක. මහබලවතුන් සුළු ජාතින් කියලා නැහැ. ඔක්කොම ඉන්නේ එක ලයින් එක. දැන් ජවයේ තියෙන උන්ට දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඒ ජවය හදාගන්න මේක හදාගන්න ඕනේ. ඒකට ශක්තිය ධෛර්යය මගේ රටේ මිනිසුන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආශා මොනවද කියන්න තියන්නේ අපේ රටේ මිනිස්සු? කියන්න තියෙන දෙයක් ඔයාට. මොකද? අයියා මේ වැඩසටහන බොහොම ලස්සනට කරනවා. මම හිතුවා ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. වැඩසටහනට එන්න කලින් අයියා අපිත් එක්ක කතා බහ කරලා මට නම් තේරුණා අයියා පොඩි හෝම්වර්ක් එකක් කරනවා කියලා. ඒක ගොඩක් වටිනවා. මොකද වැඩසටහනකට එද්දී අපිටත් කොන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. මේ වැඩසටහනට ඇවිල්ලා සහභාගී වෙලා කතා බහ කරන්න හරිම රිලැක්ස්. මෙතන අපි හිටියා කිව්වොත් මම හිතන්නේ හරියටම හරි. මට ප්‍රසිද්ධිය කියන්න අම්බලා නෑ. මොකද රංගන ශිල්පියෙක් හැටියට මේ රංගන ශිල්පියෙක්ට සමහරවිට රංගන ශිල්පිනියට වැඩි ශිල්පියොත් ව ඉන්ටර්විව් කරන්න යට එතකොට එයා නිවේදකයා කියන තර නතර වෙන්න ඕන. ඒක එහෙම නැතුව එයා රංගන ශිල්පියන් වෙන්න ගියොත් එයාට ආරාධිත රංගන ශිල්පියට අවශ්‍යකම් සාධාරණේ කරන්න බෑ. ඒක හඳුනා ගැනීම පිළිබඳව මගේ ඉස්කෝලේ ගිහපු කොල්ලෙක් හැටියට මම බොහොම ආදම්බර වෙනවා. බොහොම ස්තුතියි අගේ කිරීමට. අපි වම් පැත්තට හැරුණොතින් අදිට මොකක්ද දැන් ඊළඟ බලාපොරොත්තුව? හපුතලේ ගිහිල්ලා හොටෙල් එකක් තියෙනවා විරුද්ධ කරන්න කලායතනයක් තියෙනවා. බොහොම කාර්යබහුල කාලයක් ඉස්සරහට ගත වෙන්නේ නේද? ඔය ඉතින් ඒවා ඉතින් සාමාන්‍ය ජීවිතේ මම හිතන්නේ මිදෙන්න ඕන මේක අර අපි බුද්ධය කිව්වා වගේ එක ට්‍රැක් එකක කවුරුත් ඉන්නේ. ඉතින් වෙනස් ජවය සහ අපේ තියෙන ටැලන්ට් එක
දෙයෝදීපු හැකියාවත් එක්ක අපේ තියෙන මනුෂ්‍යත්වයේ ඉස්සරහට දැම්මොත් මම හිතනවා මේ ගමන අමාරු වෙන්නේ නැහැ. මම නම් ඉතින් හිතන්නේ මොකද මේක මේ විය යුතු දේ තමයි වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න අපි කාටවත් බෑ මුළු ලෝකෙම පොදුවේ එකයි. ඉතින් අපේ ගමන වෙනස් කරන්න ඕන අපි. අපි යන මාවත මෙතනින් බැරිකට දාලා නම් අපි බැරියකින් හැරලා යන විදිය අපි ඒ වගේ වැඩ තමයි දැනට මේ වෙමින් පවතින්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉතින් අපි ආ යුතුය. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ කාලය ගත කරන්න ආවට නිරෝෂා නිහඩගිර අපි හැම වෙනා නිහඩගිරේදී නැටුම් කටයුතු ඒ නාට්‍ය සියල්ල බොහොම සම්බරව කරගෙන යනවා නේද? ඩාන්සින් කටයුතු නම් මේ දවස්වල ටිකක් නැහැනේ අඩු වෙලා තියෙන්නේ. ෂූටින් ඉතින් යනවා ඒවට යනවා. ඉතින් දුවත් ඉන්න නිසා දැන් චුට්ටක් පොඩ්ඩක් අර ගොඩාක් කාර්යවල වෙලත් නැහැ. ඉතින් දැන් වෙන ලෝකෙක ඉන්නේ. ඉතින් එයා ගැනම තමයි දැන් හිත තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක ජීවිතය ඉස්සරහ යනවා. හොඳයි ජයන්තයි පුතාලා දෙන්නම තරු. තරු වලින් ගොඩාක් ආලෝකේ ලැබුණා. මම එතන හිමාෂ නිසා ඔබ කොළඹට එනවා. ඔබ කොළඹ ඉස්කෝලේ ගුගන්නන්න යනවා. මේ ගොඩාක් දේවල් වෙනස් වෙනා දරුවන් නිසා නේද? ඔව්. මේ පුතා ලොකු පුතා මේ එයා දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරලාපත් වෙනවා ඉන්නවා. එයා වගේම හිමාෂ පුතා මේ උසස් පෙළ හදාරමින් ඉන්නවා. ඉතින් ඒ දෙන්නා ඔය තන්ර විත් හිමාෂ කියලා මේ YouTube channel එකක් දැන් ඕපන් කරලා ඉතින් සින්දු හදාදා මේ ඒ කට්ටිය නිර්මාණ කරනවා. හිමාෂ මෙලඩිස් හදනවා. ඉතින් ඒ වාගේ අපි තුන් දෙනාම එකතු වෙලා ඉතින් ගෙදර ඔය විදිහට අපි ගමන යනවා. හොඳයි. බොහොම ස්තුතිවන්ත වෙන අද දවසේ පැමිණි සියලු දෙනාට ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් සහ විජය නිෂ්පාදන වෙතින් ත්‍යාගයන් ලබා දීලා තියෙනවා හැමෝටම. අපිත් එක්ක කතා කරන්න ආවට බොහොම ස්තුතියි. ඔබේ වේලාව කාලය වියදම් කරලා වැය කරලා අපිව සතුටින් තියන්න, අපේ ප්‍රේක්ෂකයව සතුටින් තියන්න පැමිණියට අපි මේ වගේම තවත් ලස්සන සිකුරාදා රාත්‍රියකදී හමු වෙන බලාපොරොත්තුව සමගින් මේ රාත්‍රියේදී සමු ගන්නවා. අපි ගීතාවලියක් යන්න පුළුවන් නම් එහෙමයි. කොහොම වුණත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. Thank you.
ජීවේ සාමය වන්නේ සැමසිත් බන්දයි ඒ මා හැඟිතාවේ මතු කියවෙන්නේ සෙබළුන් හින්දයි අපගේ රට රකිමින් संपत्ति